අපි පුුණ්‍යන් ෝදනාව ප්‍රසංසා පාලකරමින් අදදිනේ අපි දේශනය ආරම්භ කරනවා උබ වහන්සේලාට ඇහෙනවා නේද එහෙමයි පන්නිතන් ප ගැටලුවක් නැහැනේද මේ සමහලාටර මේ අන්ත්‍රජාල අහසුකාම් මහල්ලාට එහෙම ගැටල ඇ පුුවන් එම ගැටලුවක් ඇතිුණ මතක් කරම් හදයි හොඳ අ වහන්ස හැම දෙලා දරුවන් සන්න අපි අද පටන්ගන්න තිය අපිට මේ කූට ධන්ත සූත්‍රය දේගනිකායේ මහන්නිදාම සූත්‍රයක් ක්්‍ර ජාල සූත්‍රරඇත් ගෙන සූත්‍ර දේශනා දෙකනම අපි මේ වනිකොට සාකච්ඡාර අවසානයි. අද අපට බලන්ත සොට අර මහානිතාන සූතරය ඒවාගේම ්‍රහ්මචාල සූත්‍රය වගේම කටදන්ත එතකොටට යාගය පිළිබඳව කෝටදන්ත බමුණ විසිම දුරජණන් වහන්සේග විමසපු ප්‍රශ්නයක් මනික කරගෙන ම සූත්‍රදේශනාව ඉදිරියට ගලාගෙන ය සූත්‍රදේශනාව දේශනාවන්නේ මේ සූත්‍ර දේශනාව තුළ ඇතුළත් කරුණුකාරණ අන්තර්ගතය තුළ විචාරාත්මකව අධ්‍යයනය කරන්න පුළුවන් ඇතිකඩයන් කිහිපයක්ම පෝටධන්ත සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත්ත වෙලා අතියෙනවා. විශේෂය රාජ්‍ය පාලකයගේ කාර් භහරය සම්බන්ධය විමසාභාන්නකොට රාජපාලකයා රටසියාගේ සුබසසිද්ධිය පිණිස කෙසේ ක්‍රියාත්මක ව ුතුති කියන කාරණාව පිබඳව අදේනය කරනකොට මොලක වස්සයෙන්ම මෝලාසරය කරගන්න සූත්‍ර දේශනාවක් තමයි කූටදන්ත සූතරය. ඉට අම්මතරව තවත් වැදගත්වන කාරණාවන් සම්මූහයක්ම සූත්‍ර දේශනාව තුළ තියෙනවා අපි සූත්‍රය සකච්ඡා කරගෙන යන අතර තුර ඒ සම්බන්ධෙන් අපි ඒ කා ප්‍රස්තුෘතියට අදාළව හමයින කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡාවට ලක්කරමු එතකොට දැම් දීගනිකායේ ඇතුළත් වෙන සූත්‍ර දේශනාවන් තුළ බහන්සල්ල දන්නවා ධර්මය දධර්ම වගේම ඒ ධර්මය දේශනා කරන්නට පසු බයින් වෙච්ච කා දීර්ගන නිධානයකින් යුක්තයි. තව පූර්ධාන්ත සූත්‍රය ගත්තොත් කූටධන්ත සූතනයක් රකු ජල සූත්‍රය අපි නිධන දෙකක් හමුණ කැන් නිධාන කතාවක් මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න පසුබිින් වෙච්ච කාරණාව පිළි බඳව දීර්ගවස්යෙන් විස්තර කරලා තියෙන තකට එෙම විස්තරල තිබීම සූත්‍රදේශනාවේ ප්‍රස්තුති එහනැත්තන් ඒ තුළ අන්තර්ගතය පිළිබාදව පැහැදිලික වටහාගන්න උපයෝගීව පවත්තින නිසා ධර්මසංගාහකයන් වහන්සේලා ධර්මසංගායනාවේදී ඒ සූත්‍රදේශනාව යාගේ සූත්‍ර දේශනාට පසුුවින් වෙච්ච කාරණාවනු දකින්න පුුවන්කම තියෙනු මේ කියන කොට දන්ත සූත්‍රයා දේශනාට ක් වෙනලාතයන අර ්‍රක්්ම ජාලසය ආස්විතලම කියනක් සූත්‍ර දේශනාරජ අපිට හඳුනාගන්න පුළුවන් මම කොට දන්ත ඇෙන්න්නේ හැදුරුවන්න හාමුදුරණේ කැම්මක ඔස්කරාණන් ට ප පේනව ඔබහන්සර ලංඟත් පොත්පත් ඒ සූත්‍ර දේශනාවට අදාළව ළඟ ඇති අපේ එහෙමල පෙළගත් කුණු කර්මාතයන් වලන් අර සූත්‍රාත්්‍යයනයේ සිද කලාවගේම ඳ ඔබහන්සලට දැන් ඇහෙනවද කොහොමද හල හද සූත්‍ර දේශනාව ක ශා කරල තිනවා පේනුවන්නේ ද පේනව හඳුරනේ පේන හොඳයි මම මේ අද කොළඹ නෙවේ ඉන්න පන්සලය කළුත්තර ප්‍රදේශ ටිකක් අද වැැහි බර කාලගුණයක් තියෙන්නේ එනිසා ටිකක් අර සික්නල්ල ගැටලුවක් ඉඳදර හිටල ඇතිවෙන්න පුළුවන් පුළුවන්කමක් තියෙන වයි ඒ ගැටලුත් විදරාගෙන අපි පුළුවන් තරන් උත්සහ කරමු බාධාවක් නොවනාකාරයට සාකච්ඡාව සිද්ධ කරන්න. එතකට සූත්‍ර දේශනාව අරම්භ වෙන්නේ ඒ මනිසුතන් කියන පාටයන් ඒවන් මස්තන් ඒකන් සමයම් බගව මග දේසු චාරිකං චරමානු. අර ප්‍රහ්මජාල සූත්‍රයේදී හැමුණ වගේම බදුජණන් වහන්සේ මඟද දනාවෙහි මහත් වූ භික්ෂ සංගයා පිරිවරාගෙන පන්සයක් පම වූ මහත් භික්ෂ සංගයා පරිවරාගෙන ජනපදචාරිකාවේ හැසරෙන කාලයක අවස්ථාවක ඒ කානුමතනාාම බ්‍රාක්මණ ගාමූ තද වසර. කානුමතනම් වූ ද මඟදරටවෝ කානුමතනම් වූ ග්‍රාක්්මණ ගාමයට වැඩම කළ සේක පිවිසින් සේක. ත බුදුරජාණන් වහන්සේ මේ කානුමත කියන බ්‍රාක්මණ ගාමේයට වැඩම කලා ්‍ර සුදම් ගවා කානමුතේ විහරති අම්බල අට්ිකාය මේ අම්බලටිව කිය අපිට බ්‍රකුජාල සූත්‍රයේදෙත් හම්බ වුනා. අම්ඹලට්ටිකා කලිකන්නේ උද්‍යා උද්‍යානයක් එතකොට ඒ උද්‍යානය මඟදේ පාලනයකරපු බිම්බිසාර රජතුමාට අයත්වෙච්ච විවේකය සඳහා පරිහරණය කරපු ස්ථානයක් ශ්‍රමණ බ්‍රාක්්මණයන්ගේ විවේකස්ථානය හැටියටත් එම නැත්තන් නිවාසස්ථානයක් හැටියට තාව කාලික නිස්ථානයක් හැටත් මේකින් ස්ථානය භාවිත වෙලා තියෙන අම්ඹලට්ටිකා කියන නම මේ උද්‍යානයට ලැබිල තියෙන්නේ මේ උද්‍යානයට ප්‍රවේශස වන දුොරටුව සමීපෙහි. තමානයේ ප්‍රමාණයට වැඩිච්ච අඹගහක් තිබල තියෙනවා. ඒ අඹගහය අනුසරින් තමයි මේ උද්‍යානයේ අම්ඹලට්ටිකා කියන න නම් කරලා තියෙන් එතෝට අර ග්‍රාමනාම කරණන්නේ වෙනැත්තන් ස්ථාන නාම කරණය පුද්ගලනාමකරණය කෙරෙහි යම්යම් කාරණා පසුබින්වෙන්න කොහොමද කියන එක පිළිබඳව අධ්‍යයනය කරන කොටත්ඒ කියන කාරණාව ඉතාමක්ක වැදග එකඇන්නේ ලංකාවේ වනත් සමහර ග්‍රාමණමයන් සිද්ධ කරන කොට යම්යම් සුවිසේසි කරුණු මෝලික කොට ගෙන සිද්ධ වෙලා තියෙනවක් කියන එක පේනවා. ඉති මේ අම්ඹ ලට්ටිකාව නම මේන ද්‍යානය නම් කරලා තියෙනෙ ඒ අනුසාරී. තේනකෝපන සමේල මේ කියන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ලේ වෙනකොට පෝටධන්තෝ බ්‍රාක්්මණෝ කාරුමතන් අජ්‍යාවත්සද සත්තුස්සදන් සතින කට්ටෝතකන් සධඥන් රාජභෝක්්ධන් ග්‍රඥා මාගදයන සේණියන බිම්බිසාරයන දින්නන් රාජදායන් ප්‍රාක්්මදීය එතකොට අන්නක් මේ සූත්‍ර දේශනාව්ට පසුබිම් වෙච්ච කෝටදන්ත ්‍රාක්්මණය පිළිබඳව සඳහන් වෙනවාෝධන් බමුණ මේ කියන කානුමත කියන ගමේ වාසය කලා ඔහු මොනවගේද කිය පැහැදිලි කරනවා. එතකට පැදිලි කරන දෙනවා. මොනවගේද රං්ඥා මාගදයන සේණියයෙන් බිමසාරයන දින්නා. මඟ දාධිපති සේණීියය බිවිසාර රජ විසින් දුන් රාජදායම් රාජදායාද වූ බ්‍රක්්ම දෙේයම් ශ්‍රේෂ්ටත්්‍යයාගව මේ බ්‍රක්්ම කියන වචනය විවිධ අර්ථවල භාවිත වෙලා තින දැ බ්‍රක්ම ජාල සූත්‍රයේදී අපිට හම්බවනා ්‍රක්ම කියන පද අත්ෙක්ක ජාල කියන පදය සම්බන්ධ වෙලා බ්‍රහ්ම ජාල නමින් එතකොට මෙතන බ්‍රහ්ම දෙය කියල සම්බන්ධ වෙලා තියෙනවා. ඒවාගේම බ්‍රහ්ම චරය කියල වචනයක් හම්බෙනවා හොද කලාව බ්‍රහ්ම කියින්ටකින් ගත්තු තර විශසින් මහා ්‍රහ්මය ඉන්නත ්‍රක්්මය පිළිබඳව අදහස් වෙන මෙතන ්‍රහ්ම කිය එක අදහස් වෙලා යනෙන නිස්ශ්‍රෂ් කියන අදහසින්. ශ්‍රෂ්ඨ කියන ආර්ථයක් තමයි ්‍රහ්ම කියන පතය භාවිත වෙලා තියන්නේ. උසහස් කියන අදහසින් එතකොට ශ්‍රේෂ්ඨ ්‍යයාග වෙච්ච. ොට මග ධිපති සේනයේ ි ර විසින් නලද රාජදායාද වූ, බ්‍රක්්මදේයන් ශ්‍රේෂ්ඨ අත්්‍යයාාගව. සත්තු සදන් කියල කියන්නේ බහු ජනාීරනු සත්තු කේල න ගැල් කන්ඩා ට එකතකොටේ ගැල් කණඩායම් හිමිනැත්තම් ෙලඳද නයා ෙළඳ ණන්ඩායම් මනිසුන් ඉතර යනන ප්‍රදේශයක් හැටියට තමයි මේ කානුමත කියන ප්‍රදේශය සූතර දේශනාව තුළ දැක්වන්. සත්තුත් සම්. බහු ජනා කීර්ණූ. සතින කට් පෝදකම් තින කට්ට උදක කැන සහිත. එතකොට තන දැව දිය සහිත ඒ යැන මිනිසුන්ගේ මෝලික පරිහරණයට අවශ්‍ය භෞතික සම්පත්වලින් සපිරුණු. සධනඥන්. එවාගේ දන්නදා සහි්‍යවෙේච්ච රාජබෝකකන් රජකුසේ පරිහරණය කළ යුතු කානුමතන් අජ්‍යාවවසති කර්මත නමු මේ කමෙහිවාසය කරයි. එතකොට මේ කෝටධන්ත බමුණනා මොුණවගේ කෙනනික්ද කියනෙක් සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරලද. එතකොට මේ කියන්න බමුණා නිකම් බමුණෙක් නෙමින්. එතකොට විශේෂයම රාජ පූජිත, රජවරුන්ගේ පවා ගෞරවාදරයට පාත්‍රවෙච්ච විශේෂම ප්‍රදේශය පාලනය කරපු මඟදේ පාලනය කරපු සේණී බිම්බිසා රජතුමාගේ ගෞරවාදරයට පාත්‍රවෙච්ච බමුණෙක් හැටියට තමයි මේ කෝට දන්ත බමනාව හඳන්වාදේ. එතොට ිතරනැති වැදගත් කාරණාවක් මතු වෙනවා තත්කාලන රාජ්‍යපාලකයන් රාජ්‍ය පාලනයේදී ඒඒ ප්‍රදේශාශ්‍රිතව ජීවත්වෙච්ච ප්‍රබුද්ධ ජනයා එකීමට පාත්‍ර කරලා තියෙන විශේෂයෙන් මේ රාජ්‍යපාලනී සුව පහසුව මනාව විධමත්ව පවත්වා ගැනීම සඳහා ඒවාගේ ඒ ප්‍රදේශවල ජීවත්වෙච්ච ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවෙච්ච පිරිසට වටිනාකමක් ලබාදීමම අරමුණ කොට ගෙන වි අයට ලකු වටිනාකමක් හිමිකරල දීලා තියෙන එක රාජ්‍ය පරිපාලකෙක් ටිට ගත්තට පස ඉතුළ තින උපයෝගීතාව තමයිම. යම්යම් කර්දර බාධක උතුරුව ඇතිවෙන අවස්ථාවලද පහසුුවෙන්ම මෙවැනි පුද්ගලයන්ගේ සහයෝගි උපකාරීත්වය රජ්‍ය පරිපාලකයාට හිමිකරගන්න පුළුව. විශේෂයෙන්ම දැම්ම වර්තමානය ඇත් වෙලා තියනව කොරෝණ ඌදුරු තත්ත්වත් එක්ක. ඒ රටල් වල රජ්‍යපාපාලනයට අවශ්‍ය කරන මූලෙ සම්පත් එමනැතම් භෞතික සම්පත් සපුරාගනීමට යමක්කමක් ඇති ව්‍යාපාරිකයෝ ආදී අය ජ පවතිනල ජනවට දෝගන් එතකොට පවතිනර යට බෞධසාහර ලබාදීම් හෝ එෙමනැත්තන්ඒ ව්‍යාපාරිකාතුවලට සහය ගේලාදීම් හෝ සහන ලබා දීම් වස්සෙන් හෝ අන්නේ වගේ ක්‍රමයක් එදා සජී යාත්මක කරල තියෙනවා. ඒ රාජපාලකයා ඇහිති අුගමනය කර පෙක්්‍රමවේදයක් තමයි. ඒ ඒ ප්‍රදේශාස්ත්‍රිතව ඉන්න සම්භාවනීය පුදගලයන්ට ගම්වරත කරනවා තමාන් දැන් විෙනෝවස්සයෙන් අවශ්‍ය කරන බහුතික සැමන්ගේ. එතකොට ඒ අනුව ගොට දන්ත බුණ තමංග විශේසයේ මේ බ්‍රාක්්මණ ඇදෙහිල්ල බ්‍රා්ණ විශ්වාසයටත් අනුකූලව ඔහු විසින් මහා යාග්‍යයක් පැවැත්වීම සඳහා සූදානම් වෙලා තියෙනවා එතොටේ යාගේ කකඩ දන්ත බුණ මහා අෝ උපක් කටෝහෝති මහා යාගයක් උපක් කටෝ කියලා කියන්නේ පිල්ියල කරනලාදේ මහා යාගයක් පිළිල කරනලදදේවේ එතකොට යාගේ සඳහා සත්තච උසභ සතානි ගොන්ුහත්සියයක් සත්ත වච්චතර සතාානි නාමුවස්සෝ හත්සියයක්. එවාගේම සත්තච වච්චතර තරී සතාන නාම්ගුවැස්සියන් හත්සියයක් සත්ත චාජසතානනි එලුවන් හත්සියයක් සත්තචු රම්බ සතාානනි බැටලුවන් හත්සයක් යඥත්හාය දූනූපනීතා නි හොන්ඳති යාගේ සඳහා යාගස්ථම්බය කරා පමුණන ලද්දේ වයි. එතකොට මේ කියන කූටදන්ත බමුණ. මහා යාගයක් කිරීම අදහසින් යුක්තව යාගයක් කරනු කැමතිව ඒඒ සත්වයන්ගෙන් හත් සිය බැකං වූ විශාල සත්තු පිරිසක් අවශ්‍ය කරන සියල්ලම අනිකුද්‍ර්‍යන් සහිතුව මේ යාගාවාටයක් සකස් කරලා ඒ ආගස්ථම්බිය විත සත්්චේතනික චේතනිකයේ සියලු වස්තුූන් පමණුවවල යාගයක් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩමු කරන කොට පසුවෙලා තිබ්බි. ඒ බුදුරජාණන් වහන්සේ කානුමත දනුවට වැඩව කළට පස්සේ අස්සෝසුංකෝ කානුමතකා බ්‍රාක්්මණ ගහ පදිකා. මේ කානුමත ගම් වැසි බ්‍රාක්්මණයන්ට ඒවාගේ බ්‍රාක්්මණියෝද ඇගෘහපදියෝද මෙන් මේ වගේ යම් පුවතක් ඇසූහ. මොකක්ද අසපුදේ සමනෝකළුබූ ගෝතම සක්ක්‍ය පුත්තු සක්්‍යකුලා පබ්ජිතව මග්‍ර දේශුචාරිකන් චරමානෝ මහතා බික්කු සංගේයට සදධහි. චමතෙහි බික්කු සයෙහි කානුමතන් අනුපත් වෝ කානුමතය විහරති අම්ඹලට්ටිකාය සාක්‍ය කුලයින් ඉක්ම පැවිති වෙච්ච සාක්‍ය පුත්‍රවෙච්ච ස්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පාන්සයයක් පමන මහත් භික්ෂු සංගයා සමග මග දනවහි චාරිකාවය හැසරෙන සේක් කානුමත දනවුවට පැමිණයේ අම්බලට කානමතය කානුමත ගමිහි අම්ඹලට්ටිකාවෙෙහි වැඩවාසය කරන සේක. කටේ ාත් ෞතමයන් වහසේ පිළිබඳ තංකෝපන භන්තන් ගෝතම එවාන් කල්්‍යයානු කිති සතු අබභග්ගතු ඒබවත් ගෞතමයන්හන්සේ පිබඳව එබඳු හපත් කේතරාවයක් ඇතිවෙලා තියෙනවා. මොනවගේ කේර්තිරාවයක් ද ඉතිබිස්ෝභාගවා රහං සම්මා සබුද්ධෝ විච්චාචාන සම්පන්න්න යනදි වසයෙන් වෙන ඒ නවරහාදී බුදුගුණ පිළිබඳව අදහස මේකන ප්‍රේශයේ මනිස්සුන්ගතට පැතිල්ලාගිය. එක්කම උන්වහන්සේ මොවගේ ධර්මයක්ද දේශනා කරන්නේ සෝ ඉමං ලෝකන් සදේවකන් සමාටකන් සබ්‍රාක්මක. උන්වහන්සේ දෙවියන් මරුන් බබුන් සහිත මේ ලෝකය දෙවියන් මරුන් බමුු සහිත මේ ලෝකය එවගේම සස්සමනා බ්‍රාක්්මණින් පජන් සදේව මනුස්සන් ශ්‍රමණබ්‍රාක්්මණයන් දෙව මිනිසුන් සහිත ප්‍රජාාව එයන් මෙතනද අවධාරණය කරන්න අර ඕකාස ලෝකයක් සත්ව ලෝකයක් ලෝක දෙක පිළිබඳවම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම සයන් අභිංා සච්චිකත්වා පයේේදේති තමන් වහන්සේ විසිම විසිිස්ටූනුවනින් දැන ශක්ෂාත්කොට දේශනාක සත්ව ලෝකයේ පිළිබඳවත් සස්ේ අවකාශ ලෝකයේ පිළිබඳවත් උන්වහන්සේ විසිම විසිස්ටූනෝනින් දැන උන්හස ධර්මයක් දේශනා කරනව ලෝකයට කියල දෙනවා සෝ දම්මන් දේශීතය ආධිකල්්‍යයාානම් මජ්‍යහි කල්්‍යයානම් පරිියෝසාන කල්්‍යයානම් සාත්තන් සබ්‍යාන් ජනන් කේවල පරිපොන්න. සේ මුල්ල මැදතු ආර්ථය යුක්ත සම්පූර්ණය පිරිනු දධර්මයක් දේශශනා කන පරිසුද්ධම් බ්‍රක්්ම චරි සාධකෝපන තතාරූපානම් අරහත්තීම හොඳයි තකොටද අද හෝවන් විටලින් හ ැන්විම් පරකරලා යමක් පිළිබඳව ප්‍රකට කිරීමක් ප්‍රසිත රීමක් එදා සමාජයේ තිබෙනේ හැබැයි තත්කාලෙන්න්න සමාජයේ මිනිස්සුගේ බොහෝ ක්‍රාකාරකම් සාමූහික වශයෙන් අර්ථවත් වුණේ. එතුකොට මිනිස්සු සාමාන්‍යෙන් සාමූහික දිවිපැවත්මක් තුළ කටයුතු කරපු නිසා යමක් පිළිබබඳව තොරතුරු සමාජගත වෙන්න මිනිස්සුන් අතරින්හටින් කටගිහිල්ල තොරතුරු ්‍යප්ත වෙන්න ලොකු අවකාශයයක් තිබබ එ එක්ම ඒ ප්‍රදේශවලට ශ්‍රමණප්‍රාක්මණයන් විශේසිූ ශ්‍රමණප්‍රාක්මණයන් පැම්ිණිච්ච වෙලාවට ඒ විශේෂයෙන් පැිණිච්චාය පිළිබඳව කතා බහ කිරීම ඔවුන්ගේ හමුවට යෑම ඔවුන්ගේ ධර්මය උන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කිරීම සහ තමාන්ට ඇතුලා තින ප්‍රශ් ගැටලු විසිඳ ගැනීම කියන එක සාමාන්‍යෙන් චාරිත්‍ර ධර්මයක් හැටියට එදාක්කාලෙ සමාජය තුළ ක්‍රාත්මක වෙලා තියෙන. එඒේය අනුව දැම් බදුජාණන් වහන්සේ මේ කානුමත දනුවට වැඩම කලාට පසර උන්හන්සේ පිළිබඳව ගුණෑගයීමක් එහම ැත්තම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හඳුනා ගැනීමක් සහ වටිනාකමක් උන්හස සම්බන්ධින් ලබාදුන්න ආකාරය. එතකොට එහිදී සලකාාන්නව උන්හස මොන වගේ කෙනෙ එතැද කියන්නේ සාක්ක්‍ය පුත්‍රයෙක් සාකලෙෙන්නික්ු පැවිදි වෙච්චෙන. එතකොට උන්වහන්සේ කොළවත් උත්තමී එතොට කුළොත් පුද්ගලය ඒවාගේ මුත්තුම් ගුණියයන්ක යුක්ත වෙච්ච කෙන යහපත් වූ ධර්මයක් දේශනා කරන කෙනෙේ එතකොට පුද්ගලේපුට ඇගීමක් ලබා දෙනකොට ඔගේ කුඩවත් බව ගුණමත් බව ඒවාගේම දේශනා කරන ධර්මය පරිපුූර්ණ බව ඒවාගේම උන්වහන්සේ අරහත් බවකි මෙනිම කියෙන කාර්මාවන් මූලික වසයම අවධානයට සැලකිල්ලට බාද්්‍යනය ලා එට පස්සේ අතකෝ කානුමතකා බ්‍රාක්්මණගහාප්‍රතිකා කානුමතා න එක්කමිත්වා සංග සංගී ගනී භූත අන්න සංග සංගී කිලායම් කණ්ඩායම් වසයන්ක්. එතකොට මේ ගොල්ලෝ සමූහෝ සමූහ වස්සයෙන් කණ්ඩායම් වසයක් මේගොල්ලෝ මේ කානුමතගම්වැසී බ්‍රාක්්මණ ගෘහපතියෝ ඒන අම්බලට්ටිකා තේනපසන් කමන්ති අම්බලාට්ටිකාව යම් තැනකද එතනට එළඹෙත්. එතකොට මේ අයි බුදුරජාණන් වහන්සේ අඹල්ටිකාවේ වැඩවාසය කරනවා කියලා දැනගත්තන මේ අය අම්ඹල්ල අට්ටිකාව කරා පිරිස්පිරිස්වසින් සාමහික වසියෙන් එකතු වෙලා පිටත් වෙලා ගිය. තේනකෝපන සමයන කෝටධන්තෝ බ්‍රාක්මනු මේ කියන අවස්ථාවෙනකුට කූටධන්ත බමුණා උපරිපාසාදය දිවාසීයන් උපගතව හෝති උපරිපාසාද කියල කැන මතු මහල එකැන් උඩටතටත්ව මතු මහලේ දිවාසීයන් දිවා විහරණයට උපගතව හෝතති එලැඹියේවෙේ. අද්‍යසාපපු පට දන්තු බ්‍රාක්්ම ොයතුරට කුඩධන්ත බමුණ දිවා විහරණයට එලබික්්ෂමි කඋඩදන්තු බමුණ දකිනවා කානමත ගම්වැසි බමුණනෝත් උරුහුපතියොත් සමු සමුූහ සමුහෝ වසයෙන් කණ්ඩාය වයෙන්ට එකතු වෙලා අම්බලට්ටිකාව කරා ගමන් කරනු. එහෙම දැකල කත්තාන් ආමාන්තේසි කතගල්ලතමන්ගේ ඒ ක බාක්්මණේ එතුකොට ඒ කතා කතට කතා කරලා ආහනවා කින්නු කාණමත මනග හපතිත් පැහැදිලි නෑයා අමුදුරෝ ගනී බූත්තා වරින්වර අන්තර්ජාලය පහසුකම් එක අවහිරතාවන්න ති වෙනවා මහිතැන් උබවහන්සේට ගොඩක් අපහසතාවන් තියෙනවද ශ්‍රවණය කිරීමේ නැහැඳු නැහෙනවා වටින්වර කඩ්ඩවෙෙනක ගැටලුවක් නම් අපිට වෙන්න පහසු වෙලාවක එහෙමනොත්ම දේශනය කරන්න පුළුවන් මට ගැටලුර පන්සේ ඉන්න දවසට ටික් අතරජාප පහසුකන් අඩුවයි මට පොළොඹදි නන්න ඇටළුව නැහැ අපි කරම හදුරනේ මේ එහම වරින්වර ගැටලු මතුුණනොත් බහසිසල පොඩක්මට සිහිපත් කරන්න එහෙම දැනට එම ගැටලුවක් නැත්තන් අපිට මේ විදිහයට කරගෙන යන්න පුළුවන් හොඳයි හරි එතගොට ත කියල පුද්ගලයා කෝටදන්ත බමුණට පිළිතුර දෙනවා මේ ඒ බවත් ගෞතමයන් වහන්සේ දැකීමට එල්ල බෙති පැමිණිති කියෙන කාරණාව සිහිපත් කරන. එතකොට පෝට දන්ත බමුණට නිමේ වගේ අදහසක් ඇතිවෙනවා අතකෝ පෝට දන්තත් බ්‍රාක්මණස්සේ අදහෝස් ගතය ක්‍රවේදේ පිළිපඳව පරදිට ගපු කෙනෙක් යාගේ පිළිපඳව විශේෂයම ඇලුම් කරපු කෙනෙ ඒගේම පි මෙලො පරල සබ සිදය පිස යාගේ කරනු කැමති වෙච්ච කෙන එතකොට ඒකාලේ එතකොට මේ යාගත්තෙක්ක සබඳ විච්ච අදහසක් විශෂය එතකොට මේ කුට දන්ත බුණ එතකො බ්‍රක්්පණික් හැටියට යාගේ සම්බන්ධයෙන් අහලතිබිච්ච කරණාවක් හැයි ඔහු දැනගෙන හිටියේ නැති කාරණාවක් පිළිබඳව සහිපත් කරනවා සුතන්කෝපන මේතන් සමනෝගෝතමූ තිවිදන් යඥ සම්පදන් සෝලස පරික්කාරං ජානාති. ශ්‍රමණගෞතමයන් වහන්සේ තිවිටන් යාග සම්පදාන්. යාගේට අදාල ත්‍රිවීද යාග සම්පත්තිය. විදන් අම්පදන් ්‍රවිධ යාග සම්පත්තිය සෝලස පරිකාරා පිරිවර සොලසත් ඒ යාගේට අදාළ වූ පිරිවර සොලසත් ජානාති. ධනි ධන යන මෙය සුතංකෝපනමේතන් මෙය මා විසින් අසන ලදී. නොකෝපනාහං ජානාමි තිවිතන් අ්‍ය සම්පදන් අහන් පන මම වනහි ත්‍රවිද්ධයසාම්පර්තිය සොලොස් පිරිකරත් නොදනමි චා. මහායඥන් යැජිතුන් මහායාගයක් යැදීමටද කැමැත්තමි. යන්නූ නාහන් සමන්ගෝතමං උපසංකමිටත්වා තිවිතන් අං සම්පදන් සෝලස පරික්කාරම් පුච්චේයන් ම බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ්‍රවිදේ ආග සම්පත්තියත් සොලොස් පිරිිකරත් විමසන්නෙන් නම් මැනව. අෝෝටදන්ත බමුනා ඒවාගේ මේ කියන කානුමත ගම් ප්‍රදෙශේ වා සේ කරපුගේ බ්‍රාක්්මණය වුරට සමුදධිමත් වනා හිටිය කියක පැලිබ. එක කියන්නේ නොදන්නවා දෙයක් දන්නා කෙනෙක්ගින් අහලා දැන ගැනීම උතුම් දෙයක් හැටියට ඒ අයි කල්පනා කරලා තින. ඒවාගේම යමක් අර්ථවත් විදිට සිද්ධ කරන්න පුළුවන්තරම් උත්සාහවත්වෙන්න ඕන කියන අදහස තුළ මෙයා කටයුතු කරල තින විේසේ කෝට දන්ත බමනා කියල කියන්නේ උගත් බමුණෙක් වගේම මහා ගුණයක් තිබිච්ච ගොුණුවත් බ්‍රාක්්මණයක් ැටියට මේ සූත්‍ර දේශනාව තුළ අපිට හඳනාගන්න පුළුවන්කමතිනු. එඒ සනාත කරන පැහැදිලි කරන එකසාදකයක් තමයි. එ තමන් නොදන්නාදේ බුදුරජාණන් වහන්සේ වෙතින් දැනගත යුතුයි කියලා කල්පනා කිරීම. එතකොට මේ අතරදි එතවරම අදහසත් එක්ක හෝ කත්තට කියනවා තක කූටදන්තව බ්‍රාක්්මණු කත්තං ආමන්තේශයේ කත්ත කිය සේවකයා අමතල කියනවා. ඒ ැබෝ කත්තේ ඒන කානුමතකා බ්‍රාක්්මණ හපතිකා තේන ප සංකන ඒ බ්‍රාක්්ණ කානමතගම් වෙේ බ්‍රාක්්ණ ග්‍රපතියන් වෙට යන්න ගිහිල්ලා ඒ අයට කියන්න කෝටධන්තෝකෝ බ්‍රාක්්මනෝ ඒවමහා කෝටදන්ත බමුණා මෙසේ කියයි. ආගමින්තු කර භවන්තෝ කෝටදන්තෝ බ්‍රාක්්මනෝ සමනංගෝ තමන් දස්සනය උපසංකමිස්සති. බවත්හෝ එ ඇතම් පින්වත් හෝ මදක් කරැඳී සිටිත්වා. දන්ත බමුණාද ්‍රණ ෞතමයන් වහන්ස දැකීමට එල මෙෙන්න්නේ. කෝට දන්ත මනත් ගුදු හාමුදුරු බැහැක්කිින්දයනවා නිසා පොඩක් ්‍රද ටින කියල කියන්න කියලා. ඒ අනල පරිසට ඒ පන විටේ දැනවාත් කිරීම කරනවා එතකොට සාමාන්‍යින් ජන ප්‍රධානය කෙහනතන්ගේ ගම් ප්‍රදේශය ජීවත්තච ප්‍රධානී කැටියට කෝටධන්ත ගමන කල්පනා කරන තමන් තනින් යනෙක හොඳ නෑ අට පිරිසත් පිරිවරාගෙන යනක හොඳයි කියලා කල්පනා කරලා එ තමයි මේ කත්ත හරහා ඒ අයට ලබාදන්. මේ අතරදදි ඔක්කෝමනි සත්‍රදශනාට පස්ුුවින් වෙච නිධනේ බුදුජණන් වහන්ේ කාර්මතකම්ිියසට වැඩම කිරීම එතකොට කෝට දන්ත මුණාහි ජීවීම මිනිස්සන් අතර බුදුගුණ පිළිබඳධ පැතිරයාම මිනිසුම් බුදුන් වහන්සේ. බැහැකීමට යෑම ඒ අතරදිී ඒ පිළිබඳව දැනුුවත් වෙන කෝට ධන්ත බමුණත් ඒ එකතුවීම කියන මේ ඔක්කෝම සූතර දේශනාවට පසුබිින් වෙච්ච නිදාන ඉතින් නිධානය ප්‍රක්්දුරට බිහිඳලා යනවා කෝට ධන්ත මේකත් එක එකතු වෙලාද එතෝටේ කෝට දන්ත ගොුණ කතා කොටසිදී අර බමුණන් පේසක් විසින් කෝට ධන්ත බමුණා තින ග පිඳව ගීමක් තමයි කොට දන්තු ගුණ කතාව තුන සිද්ධවෙෙන්. එතුොට මේකොටස ඉතාමත් වැදගත් දැ සාමාන්‍යෙන් සම්මාජී ජීවත් වෙන පුද්ගලයකුට මිනිසුන්විසින් ඇගීමක් ලබාදන කොට ඒ ගයිම් ලබාදෙන් දීම සඳහා භාවිත කරන්න යම්කිසි නිර්ණායක සමූහයක් තියෙනවානේ එතකොට යම් කිසි නිර්ණායක පද්ධදිියට අනුකූලෝව තමයි කෙනෙකට ටිනාකමක් ලබාදීම සිද්ධුව එතකොට මෙතනද කෝටදන්ත බමුණට සමාජ ජීවත වෙච්ච මිනිස්සු විසි ටිනාකමක් දුන්න න්නනම් ඒ වටිනාකමදීමට උපයෝගී කරගත්ත හේතු සාධක එනතන් කාරණා මනාද කියන එක මෙහිදී පැහැදිලි කිරීමට ලක් කරනුව මේ කෝට දන්ත ගුණකතා කියන කොටසිෙලි තයනකෝපන සමයේන අනේකාන බ්‍රාක්්මණ සතානි කානුමතයේ පටිවසන්ති කෝටදන්ත අස් බ්‍රාක්්මණස්ස මහායන් න් අනු බවිස්සාවාදී එතකොට කියන කාල පරාසේ තුළ නොයෙක් බමුණු කෝටධන්ත බමුණාගේ මහා යාගේ අනුභව කරන්නෙමු යැයි කානුමතයේ කානුමත ගමෙහි වාසේ ක්‍රතිී එතකොට මේ කුට දන්ත බමුණ යාගයක් කරනවා දැන ගත විශාල බමුණු පිරිසක් ඒයාගේ අනුභව කිරීම සඳහා ඒ ප්‍රදේශයට ඒකරාසී වෙලා හිටිය ඒ අයට අහන්න ලැබුණ කූටදන්ත බමුණ බුදුරජාණන් වහන්සේ බහැදීම ෝදානම් වෙලා ඉන්නෙක් කියලා ඒ නිිස්සා ම අයි මොකද කරේ අතකෝතය අතකෝතයේ බ්‍රාහ්මනා යන කෝට දන්තෝ යන කෝට න්ත බ්‍රහමණනා ළඟටේනවා බම ඟට ඇවිල්ල මෙම වගේ ප්‍රකාශනයක් පිබඳ විමසීම කරනවා උපසංකමිත්වා කෝට දන්තම් බ්‍රාක්මණනන් ඒ අත බෝචු සච්චන්කර බවන් කෝට දන්තෝ සමනන් ගෝතමාන් දස්සන උපසංකමිස්සති බවත් කුටදන්ත තෙම ස්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීමට එළඹෙන්නේ යන්න සැබෑවක්ද ඒවන්කෝමී බහෝ හෝති අහම්පි සමනන් ගෞතමන් දස්සනය උපසංකමිස්සාමී භවත්නී එසේය මමද ශ්‍රමණ ෞතමයන් වහන්සේ දැකීමට එළඹෙන්නෙමී යන මේ අදහස මට වෙයි කියලා එතකොට කුටදන්ත බබුණ තමන්ගේ අදහස පිරිබඳව පෙන්නල දුන්න අන්න එතනදම බමුණු පිරිසු උත්සාහ කරනවා කෝට ධන්ත බමන බුදුරජාණන් වහන්සේට වඩා උසස් එනිසා බුදුරජාණන් වහන්සේ තමයි කෝට ධන්ත බමන ළඟට එන්න ඕනේ එමනතුව බුදු හාමුදුර ළඟට කෝට ධන්ත බමුණ යුතු වන්නේ නෑ කියන කාරණාව කෝටධන්ත බ්‍රාක්්ණයාට ඒත් තුගන්නවාන්න. ැ ඔහුටට කියන්න උත්සා කරනවා ඔබ මේ වගේ කෙනෙක් එනිසා ඔය වගේ ගමනක්යම ඔබට සුදුසුවේනි නෑගෙනක් නිසාමාන්‍ය සමාජයේය කවුරුහරි කෙනෙක් තමන් පිළිබඳ වටිනාකමක් දෙනකොට සාමාන්‍යය එකන්නේ වඩා බුද්ධිමත් නොවූ පුද්ගලයාගේ ලක්ෂණය තමයි ඒ ගුණවර්රණාවන් අන්ද භහවයට පත්වීම එහ ැතන්නේ ගුණවරණාවන් අධික වූ මාන්‍යයකට පත්වීම සාමාන්‍ය පුද්ගලයක්ගේ ලක්ෂණය. හැබැයි මේ කියන ගුණවරණාව නිසා කූටදන්ත බමුණා එබඳු අනුචිත වූ මාන්‍යයකට පත්වනේ නෑ කියන එක සූත්‍ර දේශනාාතුළ දකින්න පුළුවන් අපි බලමු කොයි විදියටද කූට දන්ත බමුණා පිළිබඳව මේ කියන බමුණු පිරිස ඇගයීමක් ලබා දෙන්න කියලා. එතෝට මේ අයයි කියනවා මා භවන් කූටධන්තතුව සමඳංගෝතුමන් දස්සනායි උපසන් කමුණ. එතෝට මේ ක්‍රියාව අතීතකා ්‍රවාකෝනාට අතීතාාර්ථයක් නෙවේ ගැනන්නේ මා කියීන නිපාතියක්ත් එක්ක සම්බන්ධ වෙලා තියනවා. එනිසා මේයයි කියනවා බහන් පින්ව කට දන් තියෙන ශ්‍රණ ගෞතමන් වහන්සේ දැකීමට. නොයල බේවා උපමා උපසංකම නොල බේවා න අරහැ බව කට දන්තුව සමන ගෞතමන් දසනාය උපසංකමිතුන්. බෞපංවත් කෝට ධන්තෙම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීමට එළඹීමට සුදුසු නොවේ. ඒකට හේතුවක් ඉදිරිපත් කරනවා සචේ පවන් කෝට ධන්තව සමනංගෝතමන් දසනය උප සංකමිස්සති. ඉදින් පින්වත් කෝට ධන්තයෙන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීමට එළඹෙන්නේ නම් බෝතෝ කූට දන්තස්සේ යසෝ හා ඉස්සති. ඔගේ යසස පිරි යසස පිරිහෙන සමනස්්‍ය ගෝතමාස්ස යසෝ අභිවඩ්ඩති ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ යසස වෙශසින් වැඩෙනව වර්ධනය වෙන කෝට දන්තවගේ බමුණෙකොත් බදු හාමුදුරුව බහැද කින්න ගියාන කියලා බුදුරජාණන් වහන්සේගේ යසස කීවතිය වඩාත් වැඩිතිවුණු වෙනවා කියන්න එක තමයි මේ බමුණු කියන්න. එත එ අය ප්‍රකාශ කරනවා කෝට දන්ත බමුණගේ අස පිටිහිලා බුදුරජාණන් වහන්සේගේ අසස වැඩීම කියන යමක් සිද්ධ වෙනවා නම් එමිනා පන්ගේන මේ කරුණින් මේ කියන කාරණාව නිසා න අරහති බවන් කූට දන්තු සමඳන් ගෞතමන් දක්සනා උප සංගමිතුන් ඔබ ඔබතුමා ස්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීමට සුදුසු වෙන්නේ නැහැ සමනෝත්වේව ගෞෝතම ශ්‍රමණ ගෞතම යන් වහන්සේම භවන්තන් කෝට දන්තතාන් දස්සනා උපසංකමිින්තුන් අරහති බවත් කෝටදන්ත තම දැකීමට එනැබීමට සුදුසුවයි කියලා. එතකොට පළවෙනි කාරණාව හැටියට දක්වන්නේ ඔබ රාජපූජිත කෙනෙක් ඔබ ගෞරුවණය කෙනෙක් ඔබ විසිෂ්ට කෙනෙක් ඔබ වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට යෑම සුදුසුවවෙන්නේ නැහැ එහෙමුණොත් ඔබේ යස අඩුවෙන බුදුහාන්දුරන් යස වැඩි වෙනවා එනිසා බුදු හාදුරන්ගේ කීර්තිය වැඩි කරන්න එතැනට යායුතු වන්නේ නෑ කියන. එතනින් එහාට බලමු මොනාදනී ඇගයු මිර්ණය කතර භාවිත වන්නේ කියලා බවන්හි කූටදන්තුෝ උබතෝ සුජාතෝ මාතිතෝච පිතිතෝච. එතකොට මේ කූටදන්ත්‍ර කියන බමුණා මාතිතෝ, මවපසින් පිතිතෝච කියබසින්. මෞුපිය උබතෝක යන දෙපසිම. එහෙන මව්පිය දෙපසින්ම සුජාතෝ සුජාතයි. දෙපසිම්ම සුජාතයි, සංසුද්ධ ගහනිකෝ, යාව සත්තමා පිතා මහා යුග. සත්තමහා පිතා මහායුකා කියල කියන්නේ සත්වන කොල පරම්පරාව දක්වාම සත්වන මීමුතු පරම්පරාව දක්වාම සංසුද්ධ ගහනිකෝ සංසුද්ධ ගහනික කියල කියන්නේ පිරිසුදු මෞකුස ඇත්තේ වෙයි පිරිසි මෞකුස ඇත්තේ වෙයි. එක කියන්නේ දැම්මක ූට දන්ත බමුණත් ඒ වට දන්ත බමුණගේ අරා සත්මුතු පරම්පරාවක් කියනන්නේ යයාත් මුත්තා නත්ත පනත්ත කිිත්ත කිරිකිිත් කිරිකෑ මුත්තා අධිපස අපේ ජ ්‍යවහාරය තුළ ඒ සත්පුතු පරම්පරාවක් පිළිබඳව විදියට සඳහන් වෙන. ඇති මේ කියන විදිටඒ සත්මුතු පරම්පරාවක් දක්වාම අතීතයට අරගෙන ගියොත් අම්ම සහ තාත්තා කියෙන් දෙන්නාගම ඒ කුළවත් භාවිය එකමාකාරයට පැවතුනා කියනක තමයි කියන්නේ ඒ ය සංසුද්ධ ගහනිකෝ පිරිසුදු මවකුස ඇති අය එතකොට මේ කියන කූට දන්න්නත් සම්සුද්ධ ගහනිකයි පිරිුදු මවකුස ඇත්තික්. ඒත් එක්කම අකිත්තෝ අනුපක් ජාතිය පිළිබඳව කරණාව පුද්ලිපපුර. කියනෙ ුදුරාන් වහසේ ධර්මි තුළ විශිස වසෙන් ප්‍රකාාවයන් කිය නිසා ජාතිය කියල කාරණාවට වටිනාකමක් දෙෙ හ නමුත් කලන සමාජ ප්‍රමය තුළ ජාතිය කියන එක කෙනෙකුට වටිනාකමක් දෙන මූලික අංගයක් ලංකාවනත් ඔයි ඩවසන් සමාජයගේ තුළ සමාජය තුළ කොළවත්භාවය කියල කියන එකට ලොකු වටිනාකමක් තිබ්බා හැබැයි ඒ වැඩවසන් සමාජයේ බිඳ වැටිලා ධන එහනතං ආර්ථිකය මුදල මූලික වෙලා මුදල මත වටිනාකමක් දෙන සමාජ ක්‍රමිය තුල දැන් ජාතිය කියන එක හිතරම් මුලට කතා කරනෙ එකක් නෙමි හැබැ අර වැඩවසන් සමාජෝග තුළදී ජාතිය කියන කෙනෙකුට වටිනාකමක් දෙනකොට ප්‍රමුකතම කාරණයක් හැටියට තමයි සලකා තිබෙන්. එනිසා ජාතිවාදයෙන් අක්කිත්තෝ. නින්දා නොකරනු ලද්දි. ඒවාගේම අනුපක්කුට්ට ගරහා නොකරන ලද්දී. එතකොට මේ කූටදන්ත බමනා කියල කියන කෙනා ජාතිවාදයිෙන් නින්දා නොලබපු සත්වනි කුල පරම්පරාව දක්වාම ඔබයපුුළ පාරිශුද්ධත්ව යුක්තවෙච්ච බ්‍රාක්්මණය කියන කාරණාව මෙහිදී අවධාරනය කන. එතකට ඒ කරණාව නිසා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට යන්න හොඳන එහමදා ගන්න කෙනෙක්ට ගත්කාරීින් සමාජයේ වටිනාකමක් දෙනකොට පෙරටම ගත්තදේ තමයි ඔහුගේ කුලය පිළිබඳව අදහස මතුකොට දැක්වීම. ඒළඟට දෙවැනි කාරණාව මෙතනදි සාකච්ඡා වෙන්න බවන්හි කූට දන්තුෝ අඩ්ඩෝ මහත්දනු මහාබෝගෝ පහූතවිත්වූප කරනු පහෝත ජාතරූප රජතෝ. එතකට මහුණනිකම්ම කෙනෙක් නෙව අර කුලය කියනෙ එක විතරක් තිබ්බට වැඩ න ධනය කෙනෙක නැත්තා. එතකොට මහට ධනයෙන් අඩු පාඩුව තිබ්බෙත්නේ හ ආර්ඩ ඉසරුමත් කෙනෙඒවාගේම මහත් දනුව මහත් දන ඇත්තික්. මහා බෝගෝ මහත් බෝග ඇත්තෙක් පහුත විත්තුූප කරනවා. බොහෝ වස්තූප කරන බොහෝ රංග්‍රිද ආද ඇත්තෙක් කියන කාරණාව මිතනදි පෙන්වල දෙන එනිසා අහු දනවත් දනවත් පුද්ගලෙක්ව නිසාත් ඔබ බුදුරජාන් වහන්සේ බැහැදකීමට යා යුතුවන්නේ නෑ එතකොට කුලවත් බව තියෙනවා දනවත් බවතිය. තුංවැනි කාරණාව බවංහි කූට ධන්තුව අජ්‍යාය. ජායක කිරගෙන එතොට වේදය හදාරපු කෙනෙක් මන්ත දරෝ වේදමන්ත්‍ර දරන්නේ තින්නං වේධනං පාරගු සනිගන්්ඩු කේටු භානං නිගන්්ඩු ශාස්්‍රයෙක් කයිටු භශාස්ත්‍රය සහිත සාකරප පබේධානං ශික්ෂා නිරුක්ති සහිත ඉතිහාස පංචබානන් ඉතිහාසේ පස්වැනි කොට ඇති තින්නං වේධානං පාරගු ත්‍රිවේදෙහි පරතරට ගක් එතකොට තත්කාල් ඉන්න සමාජයේ තුළ බ්‍රාක්්මණය කෙටීට ්‍රවද පර්‍රාප් භාවය අතිසයිම්ම අගේ කරලා තියෙනවා ඒවිත රක් නැවෙී පද පා කරන ශාස්්‍රයේ දන්නේ ලෝකා ඇත මහාපුරුස ලනේස ලෝකාත ශාස්්‍රේත් මහාපුරුස ලක්ෂණ විද්‍යාවහිත් නිපුුණයි එතකට ඒතුින් අව අධරනය කරන ඔහ උගත එක් කිය කරමවා එතකොට මේ කුට දන්ත බමනාට කුලවත් බව තියනවා දනවත් බව තියෙනවා උගත් බවතියනවා. එළඟට ඔහුගේ කායක වසයෙන් තියෙන පවරුෂත්වය එමර තන් කායික රූප සෝභාව පිළිබඳවත් අධාරණයට ලක් වෙලා තියෙනවා බවන්හි කෝට දන්තුව අිරෝපෝ මනහර රෝප සම්පධයකින් යුක්තයි දස්සනින්ෝ දර්සනීය. පාසාධිකෝ දක්නහට ප්‍රසාදය එලවන සුළුයි එකර මෙහ දැකෝ පමණිම බොම පැහැදීමක් ඇතිවෙන. පරමාය වන්න පොක්කරතායි සමන්නාගතෝ උතුම් පැහැසපුුවෙන් යුක්තය සමන්විතය. බ්‍රහ්ම වන්නේ උතුම් රන්වන් පැහැ ඇත්තේ. බ්‍රහ්ම වච්චසි උතුම් සිරුරු පැහැ ඇත්තේකි. සරීරය ප්‍රභහස්වර වූයේ. අකුද්ධාවකාසෝ දස්සනාය අන්‍යන් විසින් දැකීමට දස්සනය දැකීමට අකුද්ධාවකාසෝ නොමද අවකාස ඇත්තේ. එකන බොහෝම පහසුවීම බොහොම ප්‍රසන්න විදදියට සෝ පහසුවිදියට දකින්න පුළුවන් මනහර ප්‍රාසාධික වූ දර්ශනය වූ රූපසෝභාවක්. ට දන්ත බමුණාට වෙලා තිබිල තියන් එතකොටට පොළොවත් බවේ ගැටලුව වක්නේ දනවත් බව ගැටල කුද උගත්ම ැටලුවකුදන ඒවාගෙන් කායිකම ව ින් තිබිච්චේ රප ාවය ගැටලුවකුත් මේ කෝට දන්ත බමුණට තිබිල නැහැ. නිෙනස් බවන්හි කෝටධන්ත සීලවා අන්න සීලයකනකට තැගීමක් ලබා දෙනවා සිල්වා බුද්ධ සීලි වැඩනු සිල් ඇත්තෙක් බුද්ධ සීලේන සමන්නාගත වැඩුණු සීලයෙන් සමන්ඩිත උපපු ගැලේ සසිීලටත් වත්ා මක් දන්න. ඒත් එක්කම කල්ල අනවාචෝ. යහපත් වචන ඇත්තේ කල්ල යන වාකරනෝ යහපත් වචන කතා කරන කෙනෙ. ඒවාගේම විස්්සට්ටාය නිදොස් අනේලගලාය එකගැන කඩ තොළු නොවෙච්චේ කර කතා කරනට ගොතක හෙනවා ඒවගේ මුකුත් එහෙම අඩුපාඩුනෑ බොහෝම පිළිවෙලකට ගලාගෙන යන වචන සමූහයින් යුක්තු වෙච්ච වාක්ෂ්‍යා තුරයක් මේ කට දන් බමුණනාට බිලතියෙන අතස්ව ඤ්ඥාපනයා අර්ථය හැඟවීමට සමත් වූ පෝරයාවාචාය සමන්නගතු. බොහොම ශිෂ්ට සම්පන්න වාක්්‍යවහාරයකින් යුක්ත වෙච්ච පුද්ගලෙයි පෝරියා කියල කිය බොහොම ශිෂ්ට සම්පන්න විදිහයට කතා කරනෝක සාමාන්‍යර ග්‍රාමමය නොවූ ග්‍රාමය නොවූ ශිෂ්ට සම්පන්න වූ අසහාට ගෞරවයක් හිමිනි වටිනාකමක් ලැබෙන්න ඔහෝගේ සිත් පහන් වන ආකාරයට කතාකිරීමේ හැකියාවක් කූටදන්ත බමුණට තිබි තිනේ කට කෙනෙක්ගේ වචනය වචනය හසුරුවන විදිියත් ඉතාමත්න පැදගත් වෙන. එකැන් තව කෙනෙකුට ශිෂ්ට සම්පන්න ආකාරයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ස්වභභාවයක් කූටදන්ත බමනා තුළ තිබිල තිය. එතකොට කෝටදන්ත බමුණගේ සමාජ භූමිකාවකයි වගේ කොට සමාජ භූමිකා පිළිබඳ ඊල්ලංඟ රලාවෙන් අවධාරණයකනුව බහෝනං ආචරිය පාචරියු. එතකොටට බොහෝ දෙනකුට ආචාර්යේ ප්‍රාචාර්ය වෙන. එතකොට ගුරුවරේ ඒවාගගේෙන් ගුරුවරුන්ගේෙ ගුරුවරේ. තීනිනවස්ථථාන මන්තේ වාචීති මානවකයන් තුන්සීකට මන්ත්‍රෝ ගන්න වනු. බහුකෝපන නානාධදිසා නා ජනපදා මනකාගත් චන්තිී බෝතුූටදන්තාස සංතියේ මන්තාර්චික මන්තයේ අදී ඉතුකාම එතකොට මේ කූට දන්ත බමුණා සමීපයහි පදවල සිට නොයි නිසාවන්ගේ සිට ්‍රාහ්මණ මනවකයෝ කූට න්ත බුණනා කරා පැමිණෙන එතකොට ඔහුගේ සමාජය භූමිකාව ගුරුවරෙක් හැටියට ආචාර්වරය හැටියට ඔහු කොයිතරං කීර්තිමත්තාකාරයට වෘතිය තුල්ල කාතු නිතුුණාද කන්න කාරණවයි එන් අවධාරණය කර ඒත් එක්කම ජිනෝබූතුම් ්‍රච්ච කෙනෙක් මහලු කෙනෙක් අද ගත වැඩිට පත් ච කෙනෙ වනපත් පිින් පෙමි හු වයිස සඇති කෙනෙක් කියන බමුණන් අතර වැඩි හ බව කියෙ එකට රුද්ධ බව කියෙක්ට ලොකපු ඇගගේ මක් ලබාදීලා තියෙනවා ඇබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තරුණ කෙනෙක් තරුණය තරුණ පැරිිත එනිසාඒ තරුණ පැවිද් දෙෙක් වෙච්ච බදුහාමුදුරල්ලඟට මහලු වයිසයේ පසුවන වැඩි මහල් එෙක් වන ඔබ තුමා යාජුතුවන්නේ නැහැක් කියෙන කාරණාව එතන අවධාරණය වෙනවා එල්ලඟට සමාජයෙන් ඔහුට ලැබිලතියන ඇගයිීම සමාජෙන් ලැබිලතියෙන ඇගීම තෝට සමාජයෙන් ලබන ඇගීම අතර වඩාන උතෘෂ්ටවන එකක්තමයි රාජ භූජිත බව රජෙක් රජකුගින් පිදදු ලබන්න පුළුවන්නන් රජකගින් පුහුමක් බානපුලුවන් එක බොහම ටික දෙෙනෙකට හිම්වෙන කරණාවක්. එතකොට මේ කියන කෝටදන්ත බමනාට ර්ඥෝ මාගදස්ස සේනි අස්ස බිමිසා රස්ස. මඟතාධිපති සේණියය බිම්බිසාා රජ විසින් සත්කාර කරන ලදී. මානීත බොහොමන් කරන ලද පූජිතෝ පුදන ලදි අප චිතෝ යටහත් පැවතුම් පවත්වන ලද. එතකොට සේය බිබිසාර රජ විසින් පුොදන ලද්දි. ඒවිතරක් නෙමේ තමන්හා සම ආකාරයෙන් කටයුතු කරන ඒ ත්කාලන සමාජයේ බොහම ප්‍රකට පිටපු තව බමුණනක්ම මේ පොක්කර සාති බුණ කියල කියන්න ඒ පොක්කර සාති බමනා විසිනොත් ඒ ආකාරයටන ගරුබොහුමන් දක්වන ලද කෙනෙ අවසාන වස්සයෙන් පැහැදිලිකනු වර ආන්භකචයේදේදී හමු වෙච්චකාරණාව අර මඟදාධිපතිසේනයේ බිම්බිසා රජ විසින් දුන්න රජධදායාධයක් වෙච්ච ශ්‍රේෂ්ඨ්‍රතයාගයක් වෙච්ච සියලු අසයිසුරෙන් සපිරුණු සපිරිච්ච කානුමතය කියන ගම්ත්‍රදේශයහි වාසය කරනවා කියන කාරණාව. එතකොට මේ කියන හැනකාරණාවකින්ම පෙන්නල දෙන්න උත්සාහ කළේ අර බමුණු පිරිස උත්සාහ කරන්නේ. කෝටදන්ත බමුණ කියල කියන කියෙන බොහොම සමාජයේ බොහුමන් ලබපු කෙනෙක් ඇගීමක් ලබපු කෙනෙ.ඒ උදදුෘතයක් තුළින් අපිට මතු කරගන්න පුළුවන් වැදගත් කාරණාවක් තමයි පුද්ගලයකුට ඇගීමක් ලබා දෙනකොට වටිනාකමක් ලබා දෙනකුට ඇගේයිම් සීලී නිර්නාායක හැටියට භාවිතව වන්නේ මනාද කියන එතකොටඒ නිර්ණාය අතනාපිට දකින්න පුළුවන් සමාන සමාජයේ ජීවත් වෙච්ච ඒ ලෞකික ජීවිතයක් ගතකරපු ප්‍රභූරයක් හැටියට ඔහුට ඇගීම අ බාදෙනකුට භාවිත කරපු නිර්ණායක තමයි ඔහු ජාතීන් සමන් විතා ඉගෙනක කියන්නේ ඔහු බොහොම යහපත් ජාතිගැන්නේ කුළවත් කියන කරණාව ගළුවත් බව දනවත් බව උගත් බව එවාගේම මනාරූප සෞන්ධරයකින් යුක්තුවීම සිල්වත් බව යහප ආකාරයට වචනය හැසිරදීම ඒවාගේම බොහොම පිළිගත් සම්භාාවනය ගුරුවරයෙක්වීම වැඩි මහළ පුදගලයෙක්වීම සහ සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේෙන් ඇගයිුම් ලබපු කෙනෙක් කියන එක එතවත් අප අවාර්තමානය කතා කල බැලුවත් තත්වීම සහ බැලුවොත් අපි කෙනෙකුට වටිනාකමක් දෙෙනකොට ද කෙකට වටිනාකමක් ඇගේ මක් බාදෙකුට මේ කියනකාරණනා නීතියටම පාවිච්ච වෙනවා. එක පැත්තකින් ඔහුගේ උගත්කමට සැලකීමක් තියෙනවා දනවත්කමට ඔහුගේ රැකියාවට ඔහු කටයුතු කෙන ඔොහු නියෝජනය කරන සමාජයේ භූමිකාවට ඒවත් එක් සමාජයේ මිනිස්සු තුළ විශාල ඇගේ මක් ඇති නොද. අපි බැලුවල් සමහලාට දේශපාලන ඥයක් පිබඳව බැලුවෝ ඒ දේශපාල නඥාගේ බාහිර ආරෝහ පරිණ දේහ සම්පත්තියට සමහරකෙනෙක් ආකාර්නයීමට වාක්චාතුර්වයට ආආකර්ශණය වෙන එහන්නතම් ඔහු මිනිසුන් එක් අර කටයුතු කරන දක්වන කුළුපගතාව පිළිබඳව ඇගේීමක් ආකර්සණයක් ඇතින ඒවාගේ ඒ පුද්ගලයායට වටිනාකමක්න බා දෙන ආකාරයක් තියෙනවන ස්වාමින් වහන්සෙල හැටේට ගත්තො දෑර සමහර විටක ඇතැම් ස්වාමින් වහන්සේලා තුළයිම වන්නත් පුළුවනි දැංඟර සාමාන්‍යයයේ තමන්ගේ දායක පිරිස්සාත්තර වඩාත් සභහාවරින්යට පාතත්යට පත් කරන්න පුළළුවන් දායක මහත්මක් ඒවගේ දායක පින්වතුන් පිළි බඳව විශේෂ ඇගයීමකින් යුක්තව කතා කරන ස්ුරූපයක් සමහරලාට ක්‍රියා වෙනව ඒ අනුසාරයෙන් අපිට කල්පනා කරල බලන්න පුළුවන් අද සමාජයේ වීමක් සමාජයේ මිනිස්සුන්ට වටිනාකමක් දෙනකොට කාරණ භහරිත් වෙලා තියෙනයි අද එෙදාවර්ව පැතකින් කියෙ ැලුවොත් අනි කියන කාරණාවෙන කරණාවක් නොනිස්ථාපයක පැත්තකින් කියයල බැලුවොත් ඔය දනවත්කමට ඒවාගේම උගත්කාමට ඒවාගේම මනනා රූප සම්පත්යක් කිමීම සිල්වත්කමටඒවාගේ මොහු නියෝජනයකන ගෘතිය වැසිෙන් යෝජනය කළ සමාමකාවට මේ හැමදේකටම ලොකු වටිනාකමක් දෙෙන ඒවගේ ම රාජ පූජ සමාජ ජීවත්්‍රච සම්බාවනී නිසුන්ෙන් පුොදපුළ අත බව තමයි අද සහල්ලා අටර ගෞරුනම ගරුනම්බුනාම ඒවාගේ දේවල් කෙහි මිමනිස්සු කැමත්තක් ඇතික එතකොට අහවල් තන හවල සම්මා න තතු ගරුණ නඹුනම විදී ැබිලතින කිය හැබේවත්ි කම ෙන නෑනෙත් වටිනකක් ඇති අය හොෝල බල තමයි දෙෙන්නේ ති මේ කියන දේවල් එදා වගේම අද සමාජයත් එකකාකාරයෙන්ම ක්‍රියාත්නක පැවතිච්ච දේවල් ඉතිං එදා සමාජය තුළ මේ බමුණු පිරිස කූට දන්ත බමුණාට සුවිශේෂ ඇගීමක් ලබීමට මේ කියන කාරණාටික භාවිතක කරලා තියනො හෙමනම් ඔය කාරණාටිකින් අපිට හිතන්න පුළුවන් කෙනෙකුඩ වටින එ භාවි වෙච්ච කාරණා මොනවා කියන්නේෙක් එතකෝටඔය අර කියපු ඒ මූලික කාරණාටික ඔස්සේ අපිට යම් කිසි කරනු හෙදැරීමක් කරන්න පුළුව එතකොටේ ලෞකික ජීවිතයක් අතකරපු ගතකරපු උත්තමයන් වහන්සේ නම්මක් එතකෝට මේ විදියට අරබමුණු පිලිස කට දන්ත බමනට මේ වගේ කතාවක් කිව්වන එතකොට කෝට දන්ත බමනත්ේ කෝට දන්ත බ්‍රක්්මන ඒ ්‍රාක්මණ අරගොත් කට න් මිසාාව හිර දෙන්න යතම අයි මේ අරහමතන් භවන්තන් ගෝතමං දස්සනාය උපසං කමිතුන් යන්සේ අපිම ඒ බවත් ෞතමයන් වහන්සේ කරා එලබීමට සුදුස්සෝ වෙමුද නැත්ව අරහදි සෝ භවන් ගෞතම අම්මහාකන් දක්සනාය උපසං කමිතුන් ඒ බවත් ගෞතමයන් වහන්සේ අප දැකීම ටෙලිබිු සුදුසනොවේද කියන කාරණ පිළිබඳව මට ඇහුකම් දෙන්න කිය කෝට ධන්ත බමුණට පස ුදුරජාණන් වහන්සේ පිළිබන්ධවා ඇගීමක් සින එකතකොට මෙන්න මෙතනද තමයි අ කොට දන්ත බමනා කියලා කියෙ කොයිතරන් ශ්‍රේෂ්ට උදාර මානම සංකල්පයන්ගෙන් පරිපූර්ණ වෙච්ච නිෙරවුල් මංසක්ති විච්, පුද්ගලෙක්ද කියනෙ ප්‍රකටවිල් අර බ්‍රහ්ම ාල සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්ස පෙන්වා දෙන්නේ අහපු පමණින්ම දැකු පමයිින්ම නිගමනවලට එ එපා සත්‍යයා සත්‍ය පිළි න්දව විිනිශ්චයක නියලන්න කියන එක. දැම එතන කෝට ධාන්ත බමුන්නා තමන් අර ඉහල තැන කෝස්තවාතිවූ මහා මම තමයි කෙන මම තමයි විශිෂ්ට මම තමයි ශ්‍රේෂ්ඨයක් කියන තැන ඉඳගෙන පුහු මාර්නයකින් ඉදි වෙනවා වෙනුවට මොහු. පිබඳව සමාජයේ නිිස්සු කියන දේවල් තුනින් ඔහු යමක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහලා දැනගෙන තිබබ. එතකොට අර උගත්කමේ කියන එක එතකොට එක ලක්ෂණයක් තමයි සමාස්තයක් හැටියට ඒ සමස්ථ වතා පිට පිබඳව අඳදානයෙන් කටයුතු කිරීම එතකොට ඒ අර හොඳ සවබුද්ධ මනසක් තියෙන කෙනෙ මුලික ලක්ෂණගෝටදන්ත බමුුණ සතුව ඒ කියන ලක්ෂණය තිබිලති. නිසා කෝටධන්ත ම්මුණ ත්‍රකාශ කරනවා ම මවිතරක්නවේද මෙතැන් බුදුරජාන්හන්සේගේ ගුණ කියන බදුරජාණන් වහන්සේත් උබතෝ සුජාත. අරකපු විදිහටන බුදුරජාණන් වහන්සේත් මවුපිය දෙපසින්ම සුජාතයි පිරිසිදු මවකු සෑත්ෙක් සත්වනි කුළ පරම්පරාවදක්වාම ජාතිවාදයෙන් නි නොලබපු ගරහ නොලබපු කෙනෙ එ. රනම යිතකොට බුදුජාන්හන්සේත් කොලවත් කියන කාරනාවතට යාගිමික නායකෙක්ටැගීමක් ලබා දෙන කොටත් විශේෂම මේ අයන් නිසා ඒ බ්‍රාහ්මණ පස්ුවම කොච්චරුණා තර එකට සල කල තියන්නේහොළේ පිළිබඳව කාරණාව. ජාතිය පිළිබඳව කාරණාව එක වෙනසක් වෙලා නෑ නිසා බුදුරජාණන් වහන්සේ කන කතාගරද්දිත් අංක එකටම දක්වන්නේ උන්වහන්ස කොළවත් පුද්ගලයෙක් කියන කාරණාව එ එවිගල බලමු සමමෝකළු භෝගෝතු ශස්ුවරයකුට වටිනාකමක් ලබා දෙනකොට සාමාන්‍යය ලෞකික සමාජයකින් වටිනාක ලබා දෙන කාරයට නිමි මේක සිද්ධ වෙන්නේ එක නල අපිටත්හරි වැැබද සාමානය සමාජයේ අද විශේෂයෙන් සමහරලාට භික්‍ෂුව බාධව සමාජය මිස් ඩනගන කතිකාවතේ තරං හොදක් නෙවෙේනි සමහර වෙ කෙනෙක් තමන්ට කියල සලකන්න කෙනෙක් නැති නිසා එහනතංක කන්නපුන නැති නිසා එහනතං මුකක් හරි දේවල් නැති නිසා එහම දුපත්කම නිසා දිින්දුකම නිසා මකේ ේවල් ැවිද්ද තෝර ගත්තා කියල සමහර වෙලාට කෙනෙක් කල්පනා කරනුවනි. එහම කල්පන්න තුලා සමහරලාට අපහ සමුකින් ම දහස් දක්වන අවස්ථවලු මාජයේ තුළ නැතුව නෙමින්. බැයි මෙතනති බොහම මේ කරණවතරින් එකඒ ප්‍රකාශ ම සාර්ධ්‍යයයි කනක පෙන් න භික්ෂක් කල කියයන ික්ෂ භාවයට පත්ව ශ්‍රමණ ජීවිතය තෝරගන්නම ලොක අවුරුෂත්වයක් ලොකු හයිිය හිතත් කෙනෙකුට තියන. එහෙම නැසලන්කට පත්වෙන්න බැයි නිසා ප්‍රතිනාකම දෙනකොට ශස්්‍රෝධයකුට වටිනාකාම දෙන්නකොටඒ එක කොයිතරම් වැදගත්ත ක කියනෙකොට දන් පමන වබෝධයක් බ එතවට මහ ාති සංග. ේ විතා විසාාල ඥාති පරපුරක් අතැහැරල තමයි පැවිදිි වෙලාතිීකාල පිනිිසක් අතහැරල පැවිදිි වෙච්ච කෙනෙ එ එක්කම පහෝතන් හිර්න්න සුවන්නන් ඕෝහාය භූමිගතත් වහාසටකංච පොලොව ඇතුලත ඇතිද ඒවාගෙන් වේහාසට පළ මතු පිට තිබෙන පොළො මතු පිටත්ති ළොව යටත් තිබෙන පහෝතන් හිරන්නසුවන්න බොහෝ ප්‍රංග්‍රධී ආදී අතහැර පැවිදිියව උත්තමෙක් ඒකයන කිසිම දෙයක් නැතුර ආපු කෙනෙක් නෙවෙේ බොදේවල් අතහැරලා ආපුගෙන කියන භෞති සම්පත් හඩ කිවේ මහන්ව සම්පන්. ඉල්ලඟට ඒ ප්‍රබේසය ගන්නේ ඒ පැමිණීමට ඇතුළත්වෙනි කොයි වගේ වයසීම කිය එක පැත්තති කරනවා. සමනෝකක්බෝ ගෝතුම දහරෝ සමානෝ යුවා සුසු කාලකේසු බතරයෙන යඔග්බනය සමන්නාගත පයසා එතකොට වයස පිළිබඳව නිතා දක්වුණකොට ත්‍රිවිධ විවජනයක් තියනවා පළමුවාස මධ්‍යමවා පශ්චිම වයිස කියලා එතකොට සාමාන්‍යී පැවිද්ධ කියන එක පශ්චිම වට අදාළ කාරර්ණාවක් ඇතියෙන්නේ සාමාන්‍යයෙන් සමාජ සල කළ තියන රටපාල සූත්‍රයේදී රටපාලා හාමුදුරුව මහරහතන් වහන්සේ මුණ ගැහුණට පාස්සේ කෝරභ රජතුමා රටපාල හමුදුරුවන්ගෙන් විමරාතන් වහසේගේ විම කරණාවක්නේ සමාජය කෙනනෙක් මහුුවෙන වන මහනුවෙන කරණ හතරක්තින් මනාද ජරාපාරි බෝග පාට පාරිජුන් ව්‍යාධි පාරිජු ඥාති පාරිුන් කිය මිනිමිය කියන කරණාකිකයක් දක්වුණ ඒ නෙක් ස වයිසරග හිල්ලන ලඩ රෝගවලට ගොදර වෙලාලන. තමන්ගේ හොයාගත්තු පපා සපයාගත් තම් පටික විෙනස්ස වෙලාන. එමනත්තන මන්ට කියරල සලකන්න හිටපු ඥාති සමහයා තමට නති වෙලාන. ඔන්නේ වගේ කාරණාවමක්හරයෙක් තමයි කෙනෙක් ගිල්ල මහන වෙන්නනේ. එමනැතු ඔබහන්සේඇයි තර්ම කාලම ගහිල්ල මහනුනේ කියල්ලලා ෝරාව රජතුමා රටපාල මහරතන් වහන්සේගේ විමසීමක්කන. ඉති අර සාමාන්‍යයෙන් කෙනෙක් පෑසිගත වෙලා වෙනවට වොඩ? කෙනෙක් තරර කාලයේදී අර ජීවිතය හොඳම මේ යව්වන කාලයේදී පැවිගැනීම කියන එක එදා සමාජි බොහොම සවිශ්ති කර්ණාවක් යටට එදා සමාජත් එකීමට ලක් කරලා තියෙන එනිසා කෝට ධන්ත බබුණ තිනවා පළමු වෛ්‍යවෙච්ච පසුවෙච්ච සුසු කාල කේසු එක විශේෂයෙන්ම අවධාරණය කනු අරමය සුසු කාල කේස කෙර කෙන තුු මන ු කේසියන්ෙන් නිුප්‍රතිය ඉදෙනවා කියල කියන කෙ පහෙනවා කියල කියනර කලට අකළට නෙවෙයි නම් කලට පෙ පහෙනවා කියල සුදුසු ම පාස තමයි කෙස් පැහෙන් අර මකා දේව පෙන්වල දෙන්නේ අර දේවදූතයෝ වදූතය හැටියට මේ ඉදිච කෙස්ක හක් කියනක පෙන්නල් දී. විදුූතේ පහළ වනා කියලා එති අරහොඳ මතාව කලු කෙපටියත්තිය මත්‍රයාවනින් යුක්තු වෙච්ච කාලේ ශ්‍රම ෞතමයන් වහන්සේ අගත් පස්මා කාරයම් පජක පසුනට පිවිසියේ සසුනට පිවිසියේ කියන කාර්ණ ුදුරජාණන් වහන්සේට ඇකීමක් ලබාදීයුතු කාරණාවක් හටක්ට කූට ධන්ත බුණ පෙන්නල දෙ බ සමනම කළුබෝ ගෝතමෝ අකාමකානම් මාතාපිත වන නස්සුම්කානන් ගෘනන නොකමැති මව්පියන් විසින් කඳුළු සලබින් හඬ අ්දී එතකොටට අපි ප්‍රකටවසාම්ප්‍රදාායක බුද්ධ චරිතය කියවෙන කාරණාවට වඩා මේ කියන කාරණාව න එකක් වෙනස් කාර්මාවක් සම්ප්‍රදායක බුදු් චරිතය පිළිබඳව සඳහන් වෙන්නේ සතර පෙර දැ ඇ භාර්මසික ඇති්චයාශයන් සිදුහත් බෝෂධාණන් වහන්සේ රාත්‍රයේ අජ මේ සොයා ගෙන මේ ගමන සිද්ලළ මේ නා රම්භරා ක බැයි සූ ඇතැන් සූත්‍රදේශනාවන්ද ඉට වඩා වෙනස් සාකාරයට පිට ද්ද කෙසමස්සු හරරිත්වා ෙසරවල් බහ කාසා ය අනිවත්තාන යක්ච්චාදත්වවත් හඳ පොරවාම සසුනට විසියේ කියලා එකොට තමාගේ කිය ෙනෙක් නැතුව හරි එහමන ට ප හරි ම න තන් මයි දෙशिए දහ මයික කරගන්න लेේ काने මදर නෑ මදර जा හ ගන්න මන්න කර මේ අර්මයි ඔ් ෙලා කියනක පිළිබඳ ොහන්සේ මහිත සැල කෙල්ලක් දක්වන්න නැත ඔබහන්සේල්ලා කතා කරන දීවාද පොදුවේ සමූහයටම ඇහනවස සමහලාට ඒ අ්‍රතිකාව තරමයේ අභ්‍යන් මේ අපිට සූහයට අදාල නොවන්නේ යම්මක් කතා කෙන්න නම් එතකොට අපහස්ථාවයට පත්වෙන්න පුළලුවවා නිසාර මයික එක හැමදිසම ඔස් ෙලා ීනවද කියෙනෙ ර ැටලුව වෙන්න්න මහලාට ඉටනෙට්ට පහස මයික ලා තින්න පුොුවන් එනිසයිවිනි අවස්ථාවල මයික ඔ් පෙරගෙනද තියන්න කියෙනෙක පිළි බඳව මොඩික අවධානයක් යොමු කරන්න හරේතුවට අපි අර කටධන්ත බාමන්නාතුණ

යා කියන කාරණාවටත් ලොකු එගීමක් ලබාදීල තිනෝ ඉති අර ප්‍රබුද්ධ මනසකින් කටයුතු කරපු පුද්ගලෙක් ෙඩියට ඒ පැවිපක්ටට සල කළ නෑ ගදිසීම ගේ කළ යුතු උසස් කර දන්තර් බමුණගේ රූප සම්පත්ති පිළිබඳ යමක් කියවුනාාන ඒ විදිටම බුදුජාණන් වහන්සේ පිළි බඳවත් කියවෙනවා අභිරෝපයි උන්වහන්සෙත් විසිි්ට රූප සම්පත්තියකින් යුක්තයි දස්සනීයෝ දර්ශනීයයි පාසාධිකෝ දක්නකිෙනට ප්‍රසාධයක් ඇතිකරවන සුළුයි පර්මායි වන්න කොක්කරදාය සමන්නා ත උතුම් පහැස්ථපුෝකින් සමන් විතයි රක්්ම වන්නේ උපම් ගරන්වුවන් පැහෙෙන් අහුද්ධාව කාසුව දසනය. දකිින් කැමැත්තන්ට දක්න විසින් දැකීමට අකුද්දා අවකාසු නොමද වූ අවකාශ ඇත්තේ ඒ කැනෙ කිසිම අපහසතාවයක ඉන්නැතිව බමස පහසුම් ප්‍රසනවාසෙන් රප සවුම් දහරරයක් බාහිර ඒන්නේ රූපමය වසයෙන් ආයික වශයෙන් බුදුරජාණන් වහන්සේ න ද ක්ව වචනය පිළිබඳ කාරනාව වෙන කෝට දන්ත පමනාගේ හම අපට දකින්න ලැබන ඒ රප සෞන්ධහරයගේ වචනය පිළිබඳවත් වෙනවම සාකච්ඡාවට ලක්කල්ලතිේන. ඊට පෙර සීලවත් බව කියන එක. බුදුරජාණන් වහන්ේ සිල්වා තර කට බන්ත කොට දන්ත ම සිල්වත් කියන රන පැදිිු තන දසීල වඩු සිල් ඇතෙ ට පෙන ද හ රය සීලි. තුන් ෝ සීලෙන් සමන් විතයි. ස පිරිසිදූ සීලයෙන් යුක්තයි කුසල සීලේෙන්න සමන්නාගතු නිරවාත්ය වූ පිරිසද සීලයෙන් සමන්න සමනනා ගතතු බුදුජාණන් වහන්සේ තුළ පැවිදි ච ආර්රි සීලයක් ුත්තම සීලයා විශිෂ්ට සීලයක් හැටියට අ බුද් සීලේ කියන ඇගීමට වඩා බුදුරජාණන් වහන්සේගේ සීලේ පිළිබඳව කොට් තන්ත බමුණාගේ හැඟීම අදහස එතකොට එට වච්චනයමාධමාරමලින්කව කායිකවාසයෙන් කෙනෙක්ගේ තියන රෝප සමුධරය හමුණට වමාරුණි තමාර කෙනෙ කායිකවසයෙන් බොහොම ප්‍රසන්න පැපත් වනාාට හුගේ හෝගේ වච්චනය අතිසේෙන් සඳ ගිය හැකි එතවට කෝට ධන්ත පමුණත් වගේ ප්‍රබුදධය මින් විස්තුන්ගේ විශේෂයන බුදුරජාණන් වහන්සේ වහන්සේලාග බාහිරව කෙනෙක්ට නෙතට ලබනඒ බාහිරයේ බූප සෞන්දහරය වගේම වචනී තුළ තියෙන විශෂ්ටතාවත් ඒ විදියටම පැවතුන උත්තමි නිදොස් වෙච්ච බසිම් සමන්වි සමානාාගතතා කිය බොමවෙච්ච උත්තුමයක් කියන කරනාව මෙහිදී ඇගීමක් හැටියට ප්‍රකාශස කරෙනවා ඉට පස්සේ බහුන් ආ්චරය පාචරයෝ. එතුගොට කූට දන්ත බමුණ වගේම බුදුරජාණන් වහන්සේ ආචාරය පාචාරය බුදුරාන් වහන්සේ ගරුවර ගරන්ගත් ගුරුවරේ ය ගුරන්ගෙ ගුුවරේ කෙක මෙතතින අදහස් කරනන්නේ බුදුරජාන්හන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා එ විමුක්තියට පත්වුණනාට පස්සේ උන්වහන්සේල පරාර්ථය පිණිස කටයුතු කළ එ පාර්ථයේය පිස කටයුතු කරලා ටික න්හන්සේ විසනුත් මේ ධර්මය මිනිස්සුන් අතර බෙදාදීම සිද්දගලා නිසා දුරජාන් වහන්සේ හඳුන්වාදනවා වහන්සේ පාර්වය පා්චාර්ය කීන නාමෙන්ම හඳුන්වාදීම සිද්ධ වෙන.ඒවාගේම කියීන කාමාරා වෙච්ච කාමරාගෙන් යුත්තයි විගත චාපාල්ලෝ පහෞච්ච කාමය කියනක කාමරග කියනක පහරපුත්ම ක් කිය හඳුනා ැනීම සාමාන්‍ය සමාජම මනිස්වතර ප තිබිල තියෙන. කිල්ළීමට ආගනිික ගැවීම කොයිගේද හරමවාද වහන්සේ කරමවාදඉැන් කර්මී විපාක ඇත කියනකාරණි පිළිබඳ පැහැදිලි කරලා දෙනවා කිරියවාදී ක්‍රියාවන්තුනෙන් කුත්සරල්ල කුසල් රැස්සනුව කියන කරණා පිබඳ උන්හන්ස පැහැලිරලා දීර තියවා.ඒ පාපය නොකළ යුතුයි. එක් කාකවාචසික මාන්සික වශයෙන් කුසලය කළ යුතු කායික වචස මාන්සික වශයෙන් කියන මේ කාරණාවව ධරණය කර පුත්තමේ අපාප පුරෙක්කාරෝ එක නවලෝ තුළු දහම පෙරටු කොට ඇති උත්තමේඒවාගේම බ්‍රහ්මණ්ඥාය පජාය සැරුත් මුගලන් ආදීස් මේ බ්‍රාහ්මණ යන්ට පවා නායකව කටයුතු කරන පුත්තමින් එතකට බොහෝ බ්‍රාක්්මන තර්මය ්‍රක්මණ කුලේට අයිතිවවෙච්චයවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ත්‍රාවක භාවයට පත් වෙලා තියෙනොවිද. ඒ පිරිසටත් නායකව කටයුතු කරන කෙනෙක් කැටට බුදුරජාණන් වහන්සේට මෙහිදී ඇගීමක් හිමවෙන. ඒළඟට උච්චා කුලා පබ්බජිත සාම්බින්න කාත්තියකුල්ලා. අසන් බිහින්න කියල ගැන නොබිඳනු කත්තියකුලා නොබිදුුණු සශස්්‍රීය කුලෙෙන් සස්්‍රී කුළලව උච්ා කුලා උසස්කුලේෙන් පබ්ජිතව පැවිදිව උත්තමී එය සමිණ පත්ය කුලා කියර කෙන සාක්ක්‍යකෝඩිය වශයෙන් පමණයි එතකොටම ආවාහමිවාහාදී වසින්ඒ කුල පරපුරයන්ගේ පැවැත්ම සිද්ධවෙමින් ඇවිල්ල තියෙන්. එනිසා උන්හන්සේලාගේ ඒතු වහන්සේ ගිහි කල නියෝජනය වෙච්ච ඒ යම්කිසි කුල පරපුරකට අත් වඋනානං ඒ සස්ශ්‍රියය කුලයක් නියෝජනය කලා නං නිෝජනය කරපු සශ්‍රීිය කුලය අසම්බින්න මවකය දෙපසිම්ම නොගබින් පීච්ච උස්තස්කුලයක් කුලයකින් පැවතෙන්නේ කැටියට හඳුනාගෙන තියෙන්. මහත්දනා මහබෝග අඩා කුලව හ ුරුමත්කුලේකින් නික්ම පැවිදිවිච්ච කෙන මහත් වූ ධනය තියන මහත් වූ භෝග සම්පත් ති ඉසුරුමත්කුලේකින් නික්ම පැවිදිවූ උත්තමි. ඒවාගේම තර ජ පන් පුච්චිතුන් ආගච්චන්ති. තෙරෝ රට්හා කියල කියන පිට රට වැසියෝ එක කියන්නේ මේ කියන මඟදයට සාපේක්ෂක බාලනකොට මගදී බැහරවතින පෝස යාද ජනපද තුර තිරෝ රට හැටි ඳන්ට පුළන් මතින බැහර තියෙන එතවට පිට රට වැැසියෝ තිරෝ ජනපදා පිටතු අන්න වූ ජනපර්ද වැසියෝ හපච්චිතුන් ාගච්චාන්ති බුදුරජාණන්හන්සේ වෙත පැනි විමසීමට හිඳලාත් ප්‍රශ්න නිරාකරණය කරගන්න. එතකට එයත් බුදුරජාණන් වහන්සේට ඇගීමක් හෙටියට පෙන්වා දෙනු. අනේකාන දේවතා සහස්සානි පානෙහි සරණංගත පානයහි කළ කියන දිවිහිමී නො දහස් ගනන් දෙවියෝ දිවිහිමීන් බුදුන් වහන්සේව සරණ ගියහ. ඒවාගේම ඒවාන් කල්්‍යයාන කිත්ති සද්දුව අබපුග්ගතු අර නවාරහාදී බුදුගුණයන්ගින් යුක්තයි කියන කල්ලයාන ක්‍රීර් තිරාවය දුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ තුළ පැතිල්ලා ගිහිල්ලා තියනෙන ඒවාගේ දවතින් සහ පුරසලක්නහි සමමානාගතු දෙතිස්මහා පුරසලක්ෂණයන්ගෙන් යුක්තයිර යික වසයෙන්තිබිච්ච යහපත් බව පිළිබඳ අවධාරණය කරන වගේ විශේෂ වසයෙන් අ සාමාන්‍ය පුරුසයකුට නොපිහිට එන උත්තම පුරුසයකුට පිහිටන ඒ දෙතිස්මහා පුොරුස ලක්ෂණයන්ගගේෙන් යුක්තවීම කියන කකාර්නාවත් උත්‍රෘෂ්්‍රවවාක් හැටියට සලක ලති. න්හන්සේ පිය සම්භානය ඉතාමත්ම නැබුරුුවවෙච්ච කෙනෙක් බොහම යහපත් මානව සම්බාන්ධතා කළමනාකරණය කරනිි හැකියාවක් බුදුරජාණන් වහන්සේ තුළ පැවතුනා ඒහි ස්වාගතවවාදී එතුරු බදුරජාණ වහන්සේ ළඟට කෙනෙක් අවට පස්සේ ඒ ඇත් එක්ක එතකොට අතා කරනවා එන්න ඔබගේ යහපත් වූ පැමිණීමක කියලා. ුදුරජාණන් වහන්සේ තුළ තිබ්බ ඒවාගේම සකිල ගැන කණට චන කතා කරන උත්තමික් ඒවාගේම සම්මෝධකෝ ඒවාගේම සපතු පුර්ණ කතා ඇති උප්තමි ස සතුට ෙනල් දෙන කතා තිනවා අභාකුටිකෝ මේ බැම හකුවා බලන්න එන එකෙන් රවලා බලන්න එනේ රවල නොබලන කෙනි ඒවාගේම උත්තාන මුකෝ උන්හසේ මුහුණ පහත් කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි උඩුපුුරු මුොහොුණක් ඒඇන්නේ ප්‍රසන්නකාරීන් හසුරවාගත්ත මුහුණක් වඋන් වහන්සේ තිබ ඒවාගෙන පුබ බාසි අන්නයට පළමුුවතා කතා කරන බවක් ුදුරජාණන් වහන් තුළ පැවතුනා. එකන් කෙනෙක් තමල්ලඟට අවට පස පිඩියාරගෙන. ඔහුගේ සිත සතුරනාකාරයට ප්‍රසන්න ආකාරීෙන් බිම බලන්නෙත් ඇතුව රජුව බලාගෙන එහෙම කතා කිරීමේ ස්වරූපයක් බුදුරජාණන් වහන්සේ තුළ පැවතිලා තියෙන. චතුන්නම් පරිසානන් සක්කව ගරුකතු මානිතව පෝජිතව අප ජිතෝ ඒ සිවනක් පිරිස වින්. ික්ු භික්ෂණී උපාසක පසික කියන සිවනක් පිරිස විසින් සත්කාර කරන ලදද ගරුකාර කර ලද බොහමන් කර ලද පුදර ලද යටහත් පැවතුන් දක්මන ලද උත්තනී. එවගේම බහෝ දේවාචමනථා පාසාන්න. කෙලෙහි බොහෝ දෙ මිනිස්සු වෙසිසින් ප්‍රසන්නයි ඒවාගේ උනියම්ගම්පුොහෝ වාසයකරනවන ඒ ගමේ හෝ නියම්ගම ඉන් අමනුස්ෂ්‍යයෝ මිනිස්සු වෙහෙසට පත් කරන්න නේ නොව හෙසා එතකොට එකත් විශේෂ කාර්මාවක් හැටියට සල කළ තියෙන ඒවගේම සමනෝගෝතම සංගිහි සංග සමූහනා ඇත්ති ඒවාගෙන් ගනි ගනනායකෙක් ඒවාගේම ගනාචරියෝ ගනයාට ආචාරය කෙනෙක් හුතු තිත්ත කරනං අක්ග මක්කා ඇති ඔබොහෝ තේර්තාකරයන් අතුරෙහි ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ එකැන් ආගමික ශාස්තෘුවවරයන් ඇැතුරෙන් ශ්‍රේෂ්ඨ ආගමිකනායකි. විසාාල පාලනය කරන හසුරුවන ගනාචාර්ය ගණනනායක වෙච්ච බහොම ශ්‍රේෂ් ාස්තෘුවරයෙ හැටියට පෙනවල දීලා තියෙන. යතාකෝපන හෝ ඒ න් සමන ප්‍රාක්්ණන් යතවාතාව යසු සමදාගච්චති. යම්සේ මේ ඇතැම් ශ්‍රමණ ප්‍රාක්්ණයන්ගේ ගුණ හටගන්නඕන ඒ ගුණ හටගන්නේ පොහොමද ඇතැම් රත ඇතැම් චර්යයා ආදය ඇතුින් ඇත ශ්‍රමණ ප්‍රක්්මණයන් ගුණ හටගන්න වන ගුණ ඇතිවෙනව වන බදු හාමුදුරගේ ගුණ එහම ඇතිලාව. නැහේවන් සමනස්ව ගෝතමසය යසු සමුදාගතු. අර අ්‍ය වූ අයගේ අර රත චර්යා ආදිය තුළෙන් ගුණ ඇති වෙච්චාකාරයට නෙමේ බුදුරජාන් වහන්සේගේ ග හටගෙන තියෙන්නේ අනුත්තරාය විච්්‍යාචරණ සම්ප්‍රදාය. නිරුත්තර වූ උත්තම වූ විද්‍යාචරණ සම්පත්තිය කරනකොටග බුදුරජාණන් වහන්සේගේ යසස හටගෙන තියෙන. ඒවගේම සේමිය බිම්බිසාර රජ විසින් නිකම්මනෙවේ සපුත්තෝ සභහරියෝ සපරිසෝ සාමාචජ්‍යචෝ. පුතුන් භාර්යාවන් පිරිස ඇමතියන් ආදීන් සහිතවතේනී බිම්බිසාර රජු දෙවිහිමි කොට සරණගේ තු බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලන ිබිසාර රජ විසින් විතරකුත් නෙමේ. දැ කෝටධන්ත බමුණ ඇගේීම ලක්කරේ බිම්බිසා රජ විසින් විතරනේ නමුත් බුදුජාණන් වහන්සේ වඇගේ ලක්කර බිබිසාරජ විසින් විතරක්නේ පසේනැදි කොසොල් ජතුමා ආද රජවරු ඒවාගේම පොක්කරසාති බමුණ ආදී බමුණු දුරජාන් වහන්සේ ඇගීමට ලක් කරලා තියෙන. ඒවාකම කොසොල් රජතුමා ඒවාගේ බිබිසාර රජතුමා පොකරසාති බමනාදී මේ කියන රාජරාජ මහා මාත්‍යයාතිී ශ්‍රේෂ්ඨ බමුණු පණඩිවුරුවාදීින් විසිු බුදුරජාණන් වහන්සේ ඇගීමට ගරු බොහොමනට ලක්කරල තිය එතකට මෙන් මේ කියන කාරණාටී බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇකීම හිලා භාවිතකයතුට ආගමික සස්්‍රරූරයකුට ඇගේ මක් ලබාදෙනකොට ඒ ඇගීම ලබාදනෙකොටත් තර බාහිට කරණාව නුත් නොසලකා හැරලනේ එකයන්නේ හුලේ පිළිබඳව කාරණාව ජාතිය පිළිබඳව ඒවාගේම බාහිර රූප සම්පත්තිය වහන්සේ විසින් සමාජී වසයෙන් කරන කාරර්ය භාරය කන මේ වගේ දේවල් එක්ම අධ්‍යාත්මික වහන්සේ පිතුළ ප්‍රතිච්ච ගුණ සම්පත්තිය ඒවාගේම සිදු කළ කාර්ම් හාරයක් අරමුණුකොටගෙන ඇගීමක් ලබාදීලා තියෙන. එතකොටට ගිහිවේවා පැවිදිවේවා යම් කිසි කෙනෙකුට සමාජී තවත් තවකෙකු විසින්. ඇගීමක් ලබාදිනකොට එහිලා භාවිතකරගන්න ලබන නිරනා එකක පිළිබඳ විමසාාලනකොට කුට ධන්ත සත්‍රය තුළ තින උපයෝගීතාව ඉතාමත්ම සුවිශේෂයි. ඉතාමත්න වැදගත්තුූ උපයෝගී ඉතාවකින් යුක්ත කාරණ සමූහයක්. කෝට දන්ත සූත්‍රයේ මේ සාකච්චාර්ලක් වෙච්ච රණා සමුහේ තුළ අපට හඳුනාගන්නට පුළුවන්කමක් ලැබුන් එතකොට මේ සාකච්ඡාව තුළ කෝටදන්ත බමුණ අවසාන වසයෙන් පෙන්වා දෙෙන කාරණාවත් ඉතාමත්න වැදගත් කාරණාවක් ඒැන ප්‍රබුද්ධ අනසක් ඇති පුද්ගලයක්ගේ සමාජීය වසයෙන් ක්‍රියාත්මක වීම කොයිතරං අර්තාන් විතාකාරයට සිද්ධ වෙනවාද කියන කාරණාවති මෙන්ම අවසාන වසයෙන් දක්වන කාරණාව ඉතාමත්ම වැදග සමනෝ කළුබෝ ගෝතමෝ කානුමතන් අනුපත්වෝ කාණුමතියේ විෂරතිය අම්බලාකුව ඒකෝ පණභූ කේසි සමනවා බ්‍රාහ්මණාව අම්යට පැමිණවන ු හර යම්කි ්‍රණෙකෝ ්‍රාග්ණික්කෝ අපජීවත් කන ප්‍රදේශයට එනවනම් අතිත්ති නූතේ හොන්ද. ඔවුහු උන්වහන්සේලා අපගේ ආගන්තුකයෝ වෙති අනාගන්තුකයෝ. බාහිරෙන් ආපොත්තමයෝ. අතිතිකෝ පනම්හෙහි සක්කාා තබ්බා ගරුකා තබ්බා මානේ තබ්බා පූජය තබ්බාපජයේ තබ්බා. එතකොට අපවිසින් ආගන්තුකයු සත්කාර කළ යුත්තාහ ගඩු කළ යුත්තාහ ම කළ ුත්තාහ පිදිය යුත්තාහ යට හෝ යටහත්ඇවතුන් පැවැත්විය යුත්තා එතකොට ආගන්ත ොකෙක්කටට කවුරුහරි කෙනෙක්වත් මම ලොක්ක කියන තැනන්නේ නැතුව අපි විසින් ඒ අයබෙනවිින් ගරුබහුමන් ගරු සත්කාර දැක්විය යුතුයි කියන කාරණාව පිළිබඳව අවධාරණය කරන එතකොට මෙහෙම නම් මෙන්න මේ කියන කූටදන්ත ගුණකතා තුළින් කූටදන්ත බමුණ සමාජය වසයෙන් ඔහුගේ භූමිකා පිළිබඳවත් පැත්තිෙන් ුද් ග කාව තුළ කූඩ ධන්ත බුණනා කොයිචතරම් සත්පුරු සේක්ද සත්පුරු පරිසරයක් වට පිටාවක් තුළ ීවත් වෙච්ච කෙනෙක්ද කෙනෙකත් ඒවාගේම සත්පුරු සයකු විසින් සමාජයේ යහ පැවැත්ම මිනිස ප්‍රගමනය බිනිස කළ හැකි කාර් භහරය ඉමහත් වවක් වන බවත් එතකොට මේ කියන කාරණ සමූහය තුළ හඳුනාගන්න පුළුවන්කම තියෙන කෝට ධන්ත බමන විතරක් නෙමි මේ කියන ගුණවත්භාවේ තිබි තියන්නේ එතකොට මේ අය රද්ධපු තැන තමයි ෘෂ්ිවාදම මේ වසිෙන් දෘෂ්ටිය වසින් අර ආචිර්ණ වසින් කුළරම්පරාවන්ගෙන් පැවතගෙනපු ආගමික දර්ශනය විසින් තමයි ගොල්ලොම නරක් කල තිබේ. තකට යාගේ හැට සත්වගාතනය තෝර ගන්නේ ඒක්කන්නේ සත්ප ාතන ඉතුළින් යාගයක් සිද්ධ කරලා දෙවියන් සතුු කරලා ඉතුරින් ආශුරුවාදයක් මෙලෝපරලෝ සුබසිදත්ධයක් සලසාගන්න උත්සක වුනෙත් ඒවාගේම අර ධ්‍රක්ම සංකල්ප තුළ පිහිට කටුතු කර ඒේ කුල පරම්පරාවෙන් ඒගොල්ලොට ලැබිල තිබිච්ච ආභාසය නිසා හැබැයි ඒ ආභහාසය යටපත්කරගෙන පුුද්ගලයක් තුලින් මතුවිය හැකි මතුවී ුතු සැබෑම සත්පුරුසෙක් ඔවුන්තුළ ජීවත් වෙලා අතියනවා. ඒ කියන්නේ සත්පුරුසකම මතුකරලා දෙන්න කෙනෙක් සමාජය තුළ නොත්තිබීීම තයි නොකුම ගැටලුව වෙලා තින්න හැබයි බුදුරජණන් වහන්සේ අර පහලවීම කියලා කියන්නේම බුදුරජාණන් වහන්සේ මේ සමාජයට කර යුතු කාර්ය භාරය පිළි බඳාවධාමය කුණට වැදගත්වෙන්නේෙම අර ඒවාගේ අ සරණක් පිහිටක් නොලැබීම නිසා. නිසි මග පෙන්වීමක් නොලබීම නිසා අඳුරු විශ්වාසයන් අන්දකාරයන් තුළ ගමන් කරමින් හිටපු බොහෝ පිරිසක්කට ඒ යහපත පිළිබාන්ධව මනාව පෙන්වා දෙෙන්න්න මතුරල ද දෙන්න බුදුජාණහන්ේ මත් වෙච්ච නිසා එකයැන මේ ය බුණ වෙච්ච පමණින්ම ඒ ්‍රාක්මණු සංකල්පයන් තුළ හැසිරිච්ච හික්මීම පමණින්ම නර පිරිසක් නම ඔුන්තුළු හොඳ සත්පුරු සේ ජීවත් වෙලා තියනවා එතවට ඒ සත්පුරු සයා. මතු කරලා දෙන්න සපුරුස ධර්ම වඩ වඩාත් උත්කෘෂ්ට තාවෙන් මතු කරලා දෙන්න. ස්තරං සමත්වෙච්ච ශාස්්‍රවරු සමූහයක් ත්‍රත්කාලින්න්න සමාජය තුළු නොවීම තම්මයි මේ අන්ද කාරයට ගමන් කරන්න හේතු වෙලා ති. එතකොට දැන් කෝට දන්ත බමුණ මේවිදියට ප්‍රකාශ කලාට පස්සේ. ඒවන් ගුත්ේතේ ්‍රා්මණ කොට දන්තම් බ්‍රාක්්මනන් තද ෝචු. මේ බුණු කෝට දන්ත බමුණාටමීවිදියට කීහ මොකක් දවන් කර ප්‍රකාශය. ජතාකෝ බවන් කෝටධන්තු සමනස්ස ගෝතමස්ස වන්නෝ භාසිති. විංවත් කෝටධන්තතම යම්මාආකාරයට ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ගුණ කියයිද. ඉතුෝචේපිසෝ භවන් ගෝතමු යෝජන සතේ විහරති. ඒ බවත් ගෞතමයන් වහන්සේ මෙයින් යුදුන් සියයක් එපිට වාසය කරන්නේ නමුද අල්ලස්ථාතන කුලපුෘත්තේන දස්සනය උප සංකමිතුම් අපි පුටේ. ටෝසේන මේ අපි පුටෝසේන කියලා කියන්නේ මේ පාතේය පාතයේ රැගෙන එකන පාතය කියල කියන්නේ අර දුර ගමනක් යන්කොට අවශ්‍ය කන කෑමබීම අරගෙන යන්නේ එතකොට අවශ්‍ය කරන කෑමබීම අරගෙන ගිහිල්ල එකන බත්මූලක් බත්මුලක් බැඳගෙන ගිහිල්ල හරි ශ්‍රද්්‍යාවන්ත කළ පු්‍රයා විසින් වන්හන්සේ බැහැකීමට සුදුසී කියෙන එතකට මේ බුණු පිලිස අර යාගය අනු බව කරමු කියන අදහසින්නේ රැඳිල හිටි හබ එහම රැඳල හිටියත් මේ අයටත් අර හොඳ නරක ගුණ නුගුණ පිළිබඳව වටහාගන්නට තරන් අර ස්්‍රකෘතියෙන් ඒන ප්‍රකෘතියෙන් තමන් තුළ පැවතියේ යුතු සපුරුස සවභාවය ඔවුන් තුළ පැවතිලා තියෙනවා. ඒ ප්‍රකෘතියෙන් පැවිතිච්චපපුරු සවභාවය ඔවු තුළ පැවතිච්ච නිසාන් කුට දන්ත බුණා බුදුන් වහන්සේ පිළිබඳ ගුණ එකීමක් කරන්න ොට මේ අය කියනවා මේ ළඟනෙමේ යුතුන් සීජයක් ඇත හිටියත්. ත්මුලක් බැඳගෙන වතුරබෝධලයක් අරගෙන ඒ වතුර ටිකා කරගෙන ගිහිල්ල හරි එහෙම අවශ්‍ය කරන මඟ කළමානාටික අරගෙන ගිල්හරි බදුජාණන් වහසය බැහැදකීමට සුසුයි. එනිසා තේනහි බෝ සබ්බේව මයන් සමනන්ගෝතුමන් දස්සනායපු සංකමනිස්සාම එනිසා පිසිියල්ලෝවම ශ්‍රමණ ෞතමයන් වහන්සේ දැකීමට එළම් බෙමුක් කියලා මේ පිරිසත් ඔක්කොම බුදුරජාණන් වහන්සේ සම පිටත් වෙලායන. එතවොට මේ සාකච්ඡා කරපු මේ දක්වා සාකච්ඡා කරපු කාරණාවන් තුළ අරකුට් කුට ධන්තු ගුණ කතාවත් ඒවා කියීම බුද්ධ ගුණ කතාවත් ආශරේෙන් ඔබහන්සේට පැහැදිලි වෙනවා සමාජයේ මිනිස්සුන්ට ඇගීමක් ලබාධනකොට නිකම්ම නෙමෙයි ජන්කිසි සංකල්ත සමූහයක් අපි ඔක්කොගේ මොළුවල තියෙනවා එකඇනත් අපේ ඔළුවලට දාලා තියෙන හරි අපේ ඔළුවලට දාගෙන තියෙන හෝ සංකල්ප අනුසාරයෙන් තමයි වඩ වඩාත් වඩවඩා කටවස්මතු වෙන කට ස්මතුවන්න සංකල්ප ඒ අදහස් අනුසාරයෙන් තමයි අපි මිනිස්සුන්ට වටිනාකාන් ලබාදය. එතකොටට කුල්ලය ධනය උගත්කාම බල්ලේසාමාජය භූමිකාව රූමත් කන ගුණ වත්කනාදී මෙදී අනන් හිතු සාදක සමහයක් පෙරට කොටගෙන තමයි ඔ ඇගේීමම් සිද්ද කන්න. එතකොට පැවිදදෙක් පිළිබඳව ඇගේීමක් සමාජයේ තුළු සිද්ධ කළ යුත්තය කෙසේද. එවාගේ සාමානය ගෘහස්තේ කාමවෝගේ ගිහියෙක් පිළිබඳ සමාජයේ තුළ ඒඇ එක ීම සිද්ධවෙලා තියෙන්නේෙ කොහොම කියන කාරණාව මෙහිද සුවිශේෂී වසයෙන් හඳුන ගන්න පුළුවන් ඒවාගේ මේ කානුමත ගන් පියසේ ජීවත්වෙච්ච බ්‍රාක්්මණ ගෘහපතියම් තුළ පැවිතිච්ච සත්පුරුස ස්වභාවය ඒවාගේම තත්කාලීන සමාජ හ ස්වරෝපය පිළිබඳ නිට අවරුදු විස්සකට තිහෙක ටිස්සර වෙලා ලංකාවේ සමාජයත් මේ තරම් වෙනසක් තිබෙනයන සාමූහික පරිපූෝජනයක් නේ අපිට ොවෙලාට තිබ විශේෂයෙන් ගම් ආශ්‍රීතවගත්තොත් පොතුල් ලින්ඳක් නාන්න නෑම ආදී දේවල් වලට කො විතැන් කටතු ඒවාගේ දේවල් එක තිබ්බේ මන්ට එකතුුවන්න අවස්ථාවක් තිබා පිනිස්ස සාම හික වවසයෙන් කට තුල බොහමක්ම සුහ පො ර හ ර ර දනන සමාජයක් අනේ වගේ බොහොමින් සාමහික දිවි පැවැත්මක් තුළ අර්ථවත් වූ සමාජ ක්‍රමයක පැවැත්ම පිළිබඳවත් මේ කියන සාකච්ඡාව තුළ සූත්‍රදේශනාව තුළ ඇතුළත් වෙච්චි කරණාවන් තුළින් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැ මේ සූත්‍ර දේශයනාවට ප්‍රවේශය සැඩසෙන තැන දක්වා බ චේද දෙකාක්විත තියෙනවා අපඒ චේර දෙකත් සාකච්ඡා කරමු. ඒකොටස මහාවිජිතය රජ යන්න යන්න කතා හැටියට නම්වෙලා තියවා. අතකෝ කොට දන්තු බ්‍රාක්්ම ඊට පස කූට න්ත බමුණ මේ බුණ පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියන් මෙ මේ චේදය තුළ පෙන්නල දෙනවා. අ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිච්ච පුද්ගල අර පුද්ගලනානත්වේ. පුද්ගලයන්ගේ විවිධත්වේ විසමත්වය. එතකොටට කොහොමද ක්‍රියාත්මක වෙලා තියන්නේ ද බ රජණ වහන්සේ එක්ක පි සඳර කත්තා කලා සතුමීතු සිිකලීතු කතා කරලා ඉවර ලා තමයි එක පැත්තකින් වාඩිවෙනි. එතවොටේ ඔහුත් එකගේපු බමුණු පිරිසගෙන සමහරගෙනෙ බුදුදුරජාණන් වහන්සේට වැඳලා පැත්තකින් වාඩි වෙලාතියනවා. සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ එක් කතා කලතු කතා බහක් කර කරලා නිමලයික පැත්තකින් වාඩ වෙලා තියන. එතොට සහර කෙනෙක් බුදු හාදුරු ඉන්න පැත්තට, ඉන්න දිසාාවට ඇදිලී බැඳලා. වාඩිවෙලා යෙන එකන වැැඳල වඳනාගරල වාඩි වෙලා තියෙනවා සමහර කෙනෙක් නම් ගොත් කියලා මම හවල් කෙන කියන එකකාරණාව සඳහංකල්ල වාඩිවෙලා තියෙන සමහර කෙනෙක් ඔය මුහුක්ම නැතුව ගෙහෙල්ල පැත්තකින් වාඩිවෙලා තින බෑකන්තිමට දක්ව තියෙන තුට මුඩින් මුලින් එකක්ත්තර පොලිටිය ුණාත්මක බව වැඩිදවුණන් වනා ආකාරයට තමයි ඒත කොට පිබඳවත් එතතුකොට සඳහන්වෙන්නේ එතොට ඒ පුද්ගල විධාත්වය විසමත්හා සරූපයේ පිළිබඳවත් එතකොට ඒ මේ බුදුරජාණන් වහන්සේ කරා පැමණිච්චාකාරය පිළිබඳවත් සූත්‍ර දේශනාවට අන්තර්ගත කරන්න කොට වැදගත්ය හිිමි යුක්තු ධර්ම සංගකයන් හන්සේලා මේ කියන උදුෘතියක් එකතු කරලා තියෙන. ඒ මන්ත එකත් එක පස හිට කූඩ දන්ට බමුණන බුදුරජාණන් වහන්සේගේ මේ විදියට විමසීමක් කරනනවා සුතම් මේතම්බෝ ගෝතම සමනෝ ගෝතම තිවිදං ඥාජි. සම්පදන් සොලස පරිකාරන් ජානාතීදති සමර ෞතමයන් වහන්ේ ත්‍රවිද ආග සපතතියයක් සොස්පරිකරත් දනී යයි මා විසින් මේ අසනලද. නකෝපනනාහං ජානම තිවිදං ය සපඳදන් සොලස පරිකාර මවනහි ත්‍රවිධ ආග සම්පත්තියක්ත් සලොස්පරිකරත් නොදනින්. ඉච්චාමි චාහන් මහායන් යැගිතුම් මම මහායාගයක් ගැදීමට කැමැත්තෙමි සාධ මේ බහන් ගෝතම තිවිදං ය සම්පදන් සොලස පරිකාරන් දේශේතු බවත් ගෞතමයන් වහන්සේ මට වි යාග සම්පත්තියත් සොස් පරිිකරත් දේශ කරන්නේ නම් යහපති මෙනමයි කියෙන මෙනි මේ කියන ආරාධනාව සිද්ධ කලා. ඔොන මෙතනින් එහාට තමයි දැ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්න. ඇත්තටම මේ අතාපි මේ සාකච්ඡා කරපු කොටස සූත්‍රදේශනාවේ නිධානය. සූත්‍රදේශනාවේ නිධානය. එතකොට ද මෙතනදිමින් සූත්‍ර දේශනාව ඉතාමක් විශේෂාකාරයකින් මෙතනින් එහාට මේ කාරණාව පැහැදිලි කෙරෙන්නේ. දුරජාණන්හන්සේ අර ද්‍රෘෂ්ඨාන්ත කතාවක් එහෙන ඇතන් නිදර්ශන කතාවක්. තමන් වහන්සේගේ පෙරභවය හා සම්බන්ධවෙච්ච මහාවිජිත නම් රජකු හා පොරෝහිත බමණෙකුගේ. සංකලනින් සිද්ධ වෙච්ච මහායාගයාන් කතාවක් අනුසාරයෙන් තමයි මේ සොලොස් පිරිකර සහ, ්‍රවිධ යාග සම්පත්තිය පිළි බඳව මේ කෝටදන්ත බමනාට ඇහැදිලි කරදීම සිද්ධ වෙන්නේ අද කාලවේලාවසංවෙලා තියෙන නිසා නිසා හිත්‍යය අදෙන අපිට මෙිතරින් ඉනා කරන්න සිද්ධ වෙනවා.ඇ මේ දක්වා කතාකරපු කාරණා ටික අපිට ඉතාමත්ම වැදගත් ඒවාගේම ලබනසති අපිටසාචා කරන් තින කරණාවු ඉතාමත්ම වැදගත් කරම කහිපය එකැන් උපදේශකයගේ කාර්ය භාරය කොයිවිදිියට සිද් වෙන්නඕන රාජපාලකයෙක්ගේ කාර්ය භාරය රටවසියාගේ සුපසිද්ධිය අරමුණකොටගත්ත රාජ්‍යපාලකයෙක්ගේ ක්‍රියාත්මක වීම කොයි ආකාරයට සිද්ධ වෙන්න ඕනිෙදඒවාගේ යහපත් නායකය සතුවීතු ගුණාංගහොයි වගේද මෙන් මේ වගේ කාරණනා ගොඩක් ගැන අපිට ලබන සතියේ සාකච්ඡා කරන කාරණා තුළින් හඳුනා ගන්න පුළලුවන්කම තියෙනවා දෙනිසා අපේ ඒ කාරණාටික අර මෙතන නවත්වඔප තැන ඉගට ඉදිරියට අපි සාකච්ඡා කරන යමු අද කතා කරපු දේවල් සම්බාන්ධය මොනහරි අදහ සාකච්ඡාරලාකිය යුතුය මක් තියෙනවනන් දැන් ඒ සඳහා බහන්සේලාට පොඩි අවකාශයක් ලබා දෙන්න පුළුවන් හාන්දු්‍රණය මේ අර ගිය සති අර අනුත්තර සංගාම විජේ. අව්ඒ එහෙහි ඒක මේ මජ්ජිමනිකායි බහුධාතුක සූත්‍රයට හන්දුරනේ මේ ඒ විදිර නම් පහකින් හඳුන්නලා තියෙනවා බුදු බබහන්ස මටගේ නිසතිය ගැන මේ මතක් කරලා මෙම සූත්‍ර දෙශනාක හම්මු වෙලා තිරු න් බන් ස්පර්ටිකක වංමාානන්ද ඉමන් ධම පරියාය බහුසාාතු හමුදුරණේ ඔව් ඔ මේ බහුධාතුකෝති නංධාරයෙහි මාතුපරිවටටෝති නන්ධාරෙහි ධම්මදායාදුිපි එහෙමහෙම අමතුදුන් ී අනුත්තර සංගාම් විජයයෝති කියලා උනම් පහ ඳ. ඒකතම අර විශේසහූ ධර්මපරරයක් දේශනාකරාට පස්සේඋන්හන්සේ විවිධ ආකාරීෙන් කෙනෙකුට විශයවන ආකාරීෙන් හඳුනාගැනීමේ පහසුව සඳහා නොයික්කාකාරීෙන් හීපන ුදුරජාණන් වහන්සේ විසින් සිද්ධ කරල තීරති ඔවහන්සේකාර විශේෂයමර සාහිත්‍යයක් ආධ්‍යනය කර ත්‍රිට මූලා ස්ත්‍රපි බඳ අධ්‍යය කළ එපිළි බඳව මත්තකය හභාගෙන ඉති විතාමත් හොදක් හොඳ දෙයක් නොක ේතු දෑැපි ඇත්ටන මේ ධර්මාධ්‍යයනය සිද්ධ කරෙන්නේ විභාගකට විතරක් නෙවෙනිේ ජීතවට පැවිදි ජීවිතය කියලා කියන විභාගකටයහා ගියපු සවිශාල කාර්භාරයක් තමන්ගේ ආත්මාර්ථය සහ පාර්ථය විශෂයහි සිද්ධ වීතුයි ඒ සඳහා හැම දෙයක්න ගෙන ගන්නා අතරේ ධර්මයවිනය දෙක හරියට පෙළ අටවා ්‍රිකාසාහිතව හොඳ අද්‍යනයක් සිද්ධ කරෙන් නොනුති ඒ සඳහා දැම්ම ඉදලා දැන් ප්‍රාචීන අවසාන පරීක්ෂණයට සෝදානන් වෙන අපේ සාමන් වහන්සේලා හැටියට දැම්ම දරේ ත්‍රපිටක සාහිත්‍ය අධ්‍යනය බොහම විියකින් සිද්ධ කරන එක තාමාත් හොඳ දෙයක් ති ඔබහන්සේට ඒ පිළිබොඳව අප විශේෂ ප්‍රසංසාාව එකන අරාපත් මතක න විච්ච ඒ ප්‍රසෘත්තයට අදාළ කරගන්න පුළුවන්කාරණාවක් නිවිදියට අනිත් අයගේ තැන ගැනීමි ප්‍රසංසාවත් හිම්වෙන්න ඕනේ හොඳයි ත යමක් නැහැනේ ද එහෙමනා අපි එහෙමනං අදට මේ සාකච්ඡා මෙතනින් අවසාන කරමු හිටන් අබවහන්සේලා මේ සම්බඳධ විච්ච හෙමදිනාටම තරුවන් සරන්නත් වැසිලිය යහපතත් ප්‍රාර්ථනා කරමින් අද දිනයේ කටයුතු මේආකාරයට අවසන් කරනවා හැම දෙෙනටම තෙරුවන් සන්නයි. තරුවන් සන්නය පෙරුවන් සරණය ආනුරෝ පසි.